ඒභාගෙවත්තු අරහත්තු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මමන මස්කාරකරමින් මාගීන මස්කාරයවිවා බුදුරජාණන් වහන්සේ විසින් මැනෙවින් වදාරන ලද උතුම් ශ්‍රී සද්ධර්මයට මමන මස්කාරකරමි මගේන මස්කාරය වේවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ අෂ්ටාරය පුද්ගල මහා සංගහරත්නට මමනම් මස්කාරකරමින් මගේන මස්කාරවේවා සාධ සාදු සාද කිරිබත් ගොඩ සුදර්සනාරාම පුරාණ මහා ව්‍යහාර ආධිපති අපගේ මාකොල්ල මංගල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මහා සංගරත්නය අවසරයි පින්වත් මෑණවටනේ පින්වත්නී මේ වස්සාන ධර්ම දේශනාවක් සඳහා මට ලැබුණු ආරාධනාව ගෞරවෙන් පිළිගත්තා අපේ ගමේ පන්සල නිසා මං අද බලාපොරොත් වෙන්නේ මේ පංවතුන්ට අපි නොෙක් ආකාරයේ පින්කං කරනවන්නේ මේ පිින්කංවලදී අපි හිතන් ඕනෙ මොනවිදිීටද කියලා තේරුම් ගැනීමට උපකාරවන ධර්මයක් මොකද ගොඩා පින්කං කරනවා ඒයන්නේ වැඩිපුර මේ කාලයේ පින්කං කිරීමදී ප්‍රධාන තැනදින්නේ සැරසිලිවලට ඊළඟට ප්‍රසිද්ධියට ඊළඟට සෝෂල් මඩියාවලට චේතනාවට නෙමේඒ නිසා චේතනාවට ලැතියෙන්නේ තුන්හතරවෙනි තැනට ඒ අවාසිදාල්කයි එනිසා ඒක පැහැදිලි කිරීම තමයි එක බලාපොරොත්ති අපිට වේදම් කරන ධනයට වඩා කරන සැරසිල්ලට වඩා දෙන ප්‍රචාරයට වඩා වටිනාමදේ ඇතිවෙන්නේ අපි අභ්‍යන්තරයේ අ්‍යන්තරයේ ඇතිවෙන අපේ චේතනා අපි කොහොමද සසරේ අරගෙන යන්නේ කියන එක දමපදී කතාවක් ආශරෙන් ඔබට කියාතිෙන්ද යන්නේ මේ කාරණය ඔබ ගත්තුත් එක ඔබට අතැරියුත්ට ලැබෙන නෑ මේක ලස්සන කතාවක් ඔබ දන්නවා මේ අපි දැන් සරණ ගිහිල තියෙන්නේ මොන බුදුරජාණන් වහන්සේ ද ගෞතම බුදුරජාණන් වහන්සේ මේ කල්පය මේකට කියන්නේ මේ කල්පට කුමක් කියන්නේ මහාබද්‍ර කල්පයේ ගෞතම බුදුරජාණන් වහන්සට කලින් තව බුදුගෙනෙ පහල වුණ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේට කලින් තව බුදුරජණ වහන්සේ නම පහල වුණ කෝනාගමන බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කලින් තව බදුරජණන් වහසේ නම පහළ වුණ කකු සඳ බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේලා පහළ නොවනු කල්පතිහයක් බුදුරු නෑ යට පස් යහි බුදුරජාණන් වහන්සේලා එක නමක් පහල වුණ වෙස්ස බූ බුදුරජාණන් වහන්සේ ඒ කල්පයේ තව බුදුරජාණන් වහන්සේ නම පහල වනා සික්හී බුදුරජාණන් වහන්සේ යට පස්සේ කල්ප හැටක් බුදුරජාන් වහන්සලා නෑ එයට පස්සේ පාල වුණා බුදුරජාණන් වහන්සේ නමක් මීට අනුවෙක් කල්පයකට පෙර විපස්ස කෙල බුදුරජාණන් වහන්සේ නමක් මම මේ කියන සිද්ධිය ඒ විපස්සී බුදුරජාණන් වහන්සගේ කාලට කලින් වෙච්ච එකක් ඔබ හිතන්නේ කාලේ අපි මේ සසරේ නැද්ද අපි මේ සසරට අලුති පු ඇද ඒ කාලිත් අපි මේ සංසාරය ගත කළ ඒ විපස්ස බුදුරජාණන් වහන්සේ පහළවෙන්න කලින් සම්මා සම් බුදුරජාණන් වහසනම පාලවෙෙන්ඩ කලින් තම බුදුරු පහළ වෙනවා සම්මා සම්බුදුරජණන් වහන්සේලා නොවේ ඒ අවුද පසේ බුදුරජාණන් වහන්සේලා ඒ පච්චේක බුද්ධ යුගයේ නිමාකරගෙන තමයි සම්මා සම්බුදු කනෙ පාල වෙන්නේ දැන්කං උබහිතන්න දැන් මේ අපි මේ ගෞතම බුදුරජාන් වහන්සගේ ශාසනය පවතින කාලි මේ ආයුස ක්‍රමෙන් අඩුවෙලා යන අඩුවෙලාගින් මේ කාලි අනාගත කවරුත් පහලවෙන්න විශේෂ පුද්ගලි වුනෑ මේක හරි නිවැරදිව තේරුම්ගන්න මුලා නොවී මොකද හේතුව ක්‍රමයෙන් මනෂ්‍යයන්ගේ අකුසල ධර්මයන් වර්ධනය වෙනවා ඒක ඔබට එකඟවෙන්න පුළුවන් එකක්ද බැටිකක්ද අකුසල් ධර්මයන් වර්ධනය වෙන කියනක තේරුම මොකක්ද අකුසල ධර්මයන් වර්ධනය වෙනවා කරුණු තුනකින් පලවිනි එක මිත්‍යා දුෂ්කය මිත්‍යාදුෘෂ්ටීෙන් වර්ධනය වෙනවා ඊළන්ගේ එක අධර්ම රාග අධර්ම රාගයෙන් වර්ධනයනවා ඊළඟෙක විසම ලෝබේ. බලන්න හොදට වෙලා මේ තුරින්තම මිනිස්සු පිරන්නේ. මේ පිරිහීම ගිහිල්ලා මිනිස්සුන්ගේ ආවිස අවුරදු දහයි දක්වා යන ගමනේ තමයි මේ මනුස්්‍යවර්ගයා ඉන්නේ. එෙතුරු අනාගිතයේ මේ කාල පරරිච්චේදේදී පසේ බුදුවරු සම්බුදුර ජාණන් වහන්සිලා නෑ. ඊළඟට නිසුගේ යස අවරුදු දහය වනාට පස්සේ මුරුගසංවරසාාව වහිනෝ අප ාලතීරවාන බුදුරජාණන් වහන්සගේ අනාවකි ඒ මුරුගසංවරසාාව වැහැලා මිනිස්සු ස්වල්පදිනෙ කිතුරු වෙනවා. ඒ ස්වල්ප වූ මනුෂ්‍ය සංහතියෙන් ආයම මිනිස්සුන්ගේ වර්ධනය වෙනවා ගුණධහරම වර්ධනය සමඟ ඒ කාලෙත් අපිට ඉන්ඩවෙනවා මේ සාසරෙ ධර්මාබෝධ නොකුලොත් එතකොට ඒ කාලයේ ඒ මිනිස්සුන්ගේ ආවිස ක්‍රමිින් වර්ධනය වෙලා ආවිස අසූදාහට යනො අන්න එතකොට තමයි පසීබුදුරුන්ග යුගන්නේ එතකම් මතකතියාකට කොච්චර විශාල කාල පරිච්චේදයක්ද ධර්මය නැති ති මේ කාලේ මිනිස්සුන්ට මමනන්තේරුන් ගත්තේ බණහන්න ආසයි මේ ධර්මය හිතේ රැඩි නවාඩුයි අරි වේගෙන් ඇද කුතරැදිනවා විවේචන අපහාසූ පහස ඔ හරි වේගෙන් සිත වැලඳ ගන්නවා ඇැ ඉච්චර වේගින් ධර්මය ලඳ ගන්නේ. එදර මේක තම ඉස්සරහට වැඩිවෙන්නේ ඉරි ම පසේ බුදුවරුන්ගේ යුගගේ ළඟපාතනය කියන්න ඒක කිවේ ති වි පශසී බුදුරජාණන් වහන්සේ පහලවෙඩ කලින් පසේ බුදුුවරුන් වහන්සේලා පාලවෙච්ච යුගයක අද ඉන්දියාවේ බරණැස තියෙන ඉන්දියාවේ අන්නේ බරණෙස ඒ කලේ වෙන නමක් තියන ඇත්තේ ඒ බරණැස අයියක් එනකුයි මල්ලිය සහෝදරෝ දෙන්න එක එක පවුලි මම එක එන්න කල්ප අනුව එකකට කලින් සිද්ධියක් ගොල්ලු දෙන්න උද්ගස් වගාවක් කළ ඒ කාලේ උද්ගසේ උදගස කැපුවාම උපපැණි වැක්කිරෙනවා දැන්කාලේ උද්ගස කපුවා කළ පැණිවැැක්කිරෙන්නේ උපපණි වැක්කිර නිසා ඉගුල්ල මොකද කරන්නේ ඒ අග ගැටගහනවා මේ වැලකින් ගැට ගහනවා පැණිහැලෙන් නැතිෙන් මේ අය මල්ලෝ දෙන්නගේ මේ වගාව කරන්නේ දවසක් මල්ලිට හිතුනා ඒ තමන්ගේ උක්හේනට යන්න ගෙල බලලා උගස් දෙකක් කපා ගත්තා කපාගෙන අර කොට ගැටගා ගත්ත ගැටගහ ගෙන දැන් ඒදිකත් අර්ගෙන නොේ අයටයි මල්ලිට අරගෙන එනකොට පසී බුදුරජාණන් වහන්සේ නමක් හිමාල පවත හිමාල පරිවතයේ තියෙන එක්තරා පරවත කොට්ටහසයක් ගන්ධ මාදන කියලා ඒ පලාත තමයි වැඩිපුර මල්වයවෙන්නේ ඒ පලාාත පසේ බුදුරන් වහන්සේලා පාච්චි කරන ප්‍රදේශයේ ඒ ප්‍රදේශයේ පසේ බුදුරජාණන් වන්සේ මක් සතියක් නිරෝධ සමාපත්තියට සමවැදී වාසය කළක් සතිීම් පස්සේ උන්වහන්සේ නිවරෝධ සමවතින් නැගිට්ට එතකොට සතියක් ආහාට පානමුකුත් නෑ නිරෝධ සමාපත්තියෙන් නැගිට්ටට පස්සේ පූජ කරන දානී ඒ දානී පූජ කරන දායකයාට බලසම්පන්න විපාකයක් දෙනවා. එතකොට ඒ පසේ බුදුරජාණන්හන්සේ දිවැසිම් බැලුවා අද මේ දානී ලබන්්ඩ සුදුසු කාගෙන්ද එතකොට පෙව්නි අර උද්ගස් දෙකක් කරය තියාගෙන යන්න මල්ලි අය ගෙදරීම එදකොට මේ පසේ බුදුරජාණන් වහන්සේ ආකාසින් වැඩම කරලා ඒ මල්ලියන පාරිී ඉස්සරහට එනවා පාතරය තරගෙන එතකොට මේ මල්ලිගේ සිත හරියට පැහැදුනා ගන හිත පහැදුණි පසේ බුදුරජාණන් වහන්සේ ගැන ඔන්න පලවෙනි කාරණය මොකදදී සිත පැහැදීම තමන්ග සිත බුදුරජාණන් වහසකිරේ පැහැදිලානං එක තමන් සතු වස්තුවහැරිට සලකන්න ධර්මයගෙන ගන්න ඕනේ ඉස්සල්ලාම මය ගන පැදීමට මිසක් විවේචනය කරන්න නෙමයි ඒ තමන්ගේ වස්තුව කැරටි සලකන්න බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවක සංඝයා මාර්ග පලලාබී රහතන් වහසල ගැන ගෙනලගන්ඩුවෝනේ උන්වහන්සලගේ ඇදහයන් රැන්නීමේ පහදිින්ද මොකද පහදි නැතුව සරණයන් බෑ ඉතිං... ඒකාලේ ජිවිදරත්නයක් නෑ පසේ බුදුරජාණන් වහන්සේලා විතරයි වැඩහිටිය. තින්ඒ පසේ බුදුරජාණන් වහන්සේ දැකලා මල්ලි පැහැතුනා. පැදිල එක්පනින්කිව අනනිස්වාමිණී මල්ලඟ පූජකර ගණදී ඇතියනවා. මෙතන්ට වඩින්ඩ කියලා ගහක්කියටට එක්කන්ගේඉල්ලා තමන්ගේ කරීතිබිච්ච සාලුව ත කරේදාගනයට පුරේද්ද බිම එල්ලුවා අනේස්වාමිනිි වැඩ ඉඩ කියලා එ පාතරඉල්ලගෙන උග්ගහ කොන්න ගැටේ ලිහලා උග්ගහ පාතරයට තිල මිරිකුවා එතකොට උපැණ උක්කමයේ පාතරයට වැටුණ ඊට පස්ස කල්පන කළ අියගේ උග්ගස්ස තයෙන නැමං ඒකත් පූජ කරනවා එ ඒකත් මිරිකවා දැම් පාතරී පිරන්න උක්පැණි මැහටික පාට චීතනාවක් පහළ වුණ ප්‍රාථනාවක් කරන්න ඕනි කියලා ම කරන පූජාවෙන් මට දෙව්මිනිස්ස කෙලවර චතුරාරි ස්්‍යයවබහන්සි යම් ධර්මය කවබෝධ කළාද ඒ ධර්මය අවබෝධ කරගඩ ලැබේවා කියල පැතුවා ඊළඟට තැමට හරි සතුටුයි දැම්මයා ගෙදර යනෝ කාපන කලා දැන් අයන්දිට මේක කියන්නට ඕනෑ අයි ඇහවා මල්ලි කොහකගී අය මම හේන පැත්තගියා ඉතිඟුම ගියා නම් අඩුගානී උද්ගහ කපාගෙනින් ටනෑ නොව එතුරෙක අියන්ටි මං කපාගෙනවා මංම කාරණය කියන්න ඔයාට සතුටුෙන්ද ඔය අනමෝ දංවෙෙන්ද මංගේ උද්ගස් දෙකම ඔයාටයි මටයි අරගෙනාපු උද්ගස් දෙකම පසේ බුදුරජාණන් වහන්සේ නමකට පූජ කළ අයකුව සාදු සාතුමල්ලි අනේ මටඒ පෙනෙන් න්හන්සේ යන් ධර්මය අවබෝධ කළාද ඒ ධර්මය අවබෝධ කරග ලැබේවා පැතුම් දිකයි මල්ලි පැතිවකෝමද දෙවමිනි සැපර් කෙළවර ඔබහන්සිේ අවබෝධ කරපු ධර්මය අවබෝධ කරග්ඩ ලැබේවා හැබැයි ඒක පැතිවෙන් ජියමාන පසේ බුදුරජාණන්හන්සේ නමකට පූජක් කරලා අය පැටොද චතුරාරි සත්‍ය බුදු කරගඩල බේවා කියලා මේදකින් වාසි මොකක්ද අයිියගේ පැතුමද මල්ලිගේ පැතුමද අයියගේ පැත්තුම වාසයක මල්ලිග පතිම බොහොම දදිගැස්සලා ගියා ඔගුලගේ පැතුම් කොහොමද ඒ පැතුම් ලේසි අවසං වෙන්නේ ඔය පැතුන්තියෙන් නිස් සංසාරයට ගැට ගැහිලා අනේ මගේ දරූ මටායි ලැබේවා අනේ මගේ බිරිඳ මටායි ලැබේවා අනේ මගේ සැමියා මට ලැබේවා මීට ඔොඩ ලස්සන රූපියන්ක් ලබනාත්නය ලැබේවා මීට වඩා මීරී හඳන් මේ අගේ විකාරසිහිනෑ අපි ප්‍රාත්ථනා ගොන්න ඇති විශාල පැතුම් පොට්ටනයක් ඇති ඔයටක ඉස්ට කරන්න කල්ප දාහ ගියත් මදිී නෝනකාරයා කරන වැඩේ එක නෝනට අයිතිය එකක් ඒ හැගීමකට අයිතිය එකක් නෙමෙයි හැගීම කියල කියන්නේ වේගෙන් සංවේදි වෙන එක නොවන කියන්නේ හිතන්ඩ පුළොන් එකක් මිනිස්සුන්ට තියනෙන් නොවනක් නෙමෙයි හැඟීමක් ඒ හැඟීම්බර මිනිස්සු නෝනට ප්‍රතිචාර දක්වන්නේ හැගීම්බර මිනිස්සු ප්‍රතිචාරය දක්වන්නේ සංවීදි බවට දරුවාට ආදරයකරන්නේ නෝනින් නෙමයි සංවීදදි භව බිරිඳට ආදරය කරන්නේ ගෙදර දුරට ආදරී කරන්නේ සංවිීධ බවෙන් නිසා නොන ඉන්නෙම එ නිසා මේ කාල මේ ගැටගැහිච්ච පැතුම් ලෙහාගන්නවා කියන එක කොහොම කරයිද කියලා මටනන් තීරෙන්නේ නමුත්ම මේදින්නගේ කතාව අපි මේකින් විසඳ ගම්බු ඒ යුගෙන් පස්සේබඒ පසේ බුදුරජාණන් වහන්සේට පිදුූ පූජාවේ අනුහසින් දෙවයන් අතරපන් ටඒ අ දිව ලෝක ගෙනෙච්චේ ප්‍රාර්ථනාවක්ද ධර්මයක්ද පැතුමක් නෙමේ ගෙනච්චේ දිවේ ලෝක යනවා කියලා ට්‍රෙන්් එකක් හදන්න බෑ චාතුරාය සත් අවබෝධ කරනවා කියලා ට්‍රෙන්ඩින් කරන්න බෑ ඒ කරන්න පුළනිට නෙමේ මොකද ධර්මය කියලා කියන්නේ යම් කිසි ගුණ විශේෂයක් මේ ගුණ විශේෂය මනුෂ්‍යයන්ගේ සිතේ හටගත්තහම ඒ ධර්ම එතනය මනුෂ්‍යයන් තට ගෙනියන්නේ ඒ මනුෂ්‍යයාගේ ඒ ගැෙනෙන එකට මුල්ලෙනුවනම් චේතනාවයින් කරපු කර්මය ඒ ලීට් කරනවා එච්චරයි වෙන්නේ ඒක කරන්නත් කරමය විසින් එවනතු මේ අපි ඕන ඕනතැන්වල ගෙනියන්ට ආස්මයක් නෑ. හම පුළුවන්න්නං අද අපි කවුරුත් මෙතරනෑ අපි ආසතැන්වල ගිහිල්ලක්. ඉති ඒ නිසා ඒ දෙන්න දෙවියන් අතරි උපන්න දැන් දෙවියන් අතරරිඉදද්දිී ඔන්න පහල වුණා පසේ බුදුරජාණන් වහන්සේගේ කාලි අවසං වෙලා, සම්මා සම්බුධුවරයකුගේ යුගයක් ආගේ කාලේ නිපස්සී කියන බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණ. ඒකාලේ බරණැස් නුවරට කිවේ බඳුමතිය කියන ප්‍රරාජධානී. මේ බරණැස් නුවරම එකම පවුලේ අයි අමලෝ වෙලාව පන්න දන් ඉතුකොට තේරුම් ගඩ ෝබ මේ ජීවිතය මනුස්ස ෝකට එන්ඩ මේ මවපියෝ ලැබෙනවන්නේ පෙරාත්මි සම්බන්ධකමගේ මවපියන්ට තියෙනවා තරුණ කාලෙ වෙනකොට ප්‍රේම සම්බන්ධහට ගන්නුවන්නේ පෙරාත්මි අවුල් ඒකි තියෙනවා ඊට පස්සේ කසාධ බන්ඳිනවන්නේ ඒ බන්ධනේ පෙරාත්මය සම්බන්ධ තියෙනවා ඊට පසේ දරු ලැබෙනවනි දරුවන්ගේ පිරාත්මි සම්බන්ධ තියෙනවා ඊට පස්සේ රැකී රක්සාකරනවනි ඒවටත් පිරාත්මි සම්බන්ධ තියෙනවා යම්කිසි කර්මාණුරූප බලපෑමක් සියයට ගානකින් තියෙනවා. හැබැයි ඒක තමන් විඳුවන එකක් තමන් දුප්විඳුවන එකක් ද සැපවිදුවනි එකක්ද කියලා තීරණය වෙන්නේ තමන් රැස් කරපුර රටාවට අනුවයි ප මගාරිඩබෑ වෙෙටුරන්න බෑ ඉතින් අයමලෝ දෙන්න ඔන්න බන්ඳුමති රාජධානය උපන්න ඒ පාර අයියාගේ නම සේන මල්ලගේ නම අපරාජිත තරුණ කාලී දෙන්නම ඔන්න ව්‍යාපාර කලා වි්‍යාපාර දියුණු වන දැඟතින් මේ රැකී රක්ෂවල් කරගෙන ඉන්නවා ඊට පස්සේ දෙන්නා විවාහ වුණ දදරුව ලැබුණ ඕමන්න අතරේ විපස්සී බුදුරජාණන් වහන්සේ ගැන අහන්න ලැබිලා අයියා යනවා ඒ බුදුරජාණන් වහසේ දකිද බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා කාමියන්ගේ ආදීනව කාමයගේ ආස්වාදය කාමයන්ගේ ආදීනවය කාමයන්ගේ නිස්සාරණි ආස්වාදයට මනුෂසය ඇලෙනවා ආදීනව නිසා නොවී දුක්කම් කටටුවලට බදුන් වෙනවා අත්හැරීම නිසා නිදහස්ස වෙනවා මේ කාරණය කියනකුට අයියට වේගෙන් වැටන්න ගත්තා මොක දෙහේතුව මෙයා යිඉදා පින්න පිහිටවේ හිතේ කුමක් අරමුණ කරද චාතුරාරි සත්‍යබෝධ කරගන්න ලැබේවා කියලා අයියාගේ හිතේ එක පාටවා නෙක්හම්මේ මම මේ ජීවිතය අතෑරලා ම මේ බුද්ධ ශාසනය පැවිදි වෙලා ම මේක මිදින්ඩ වීරිය කරන්න ඕනේ කියන අදහස අයගීතයාව ඊට පස්සේ අයිය බුදුරජාණන් වහන්සේ බැහැදැකලා එසේන උපාසක බුදුරජාණන් වහන්සට කිවා භාගතුන් වහස මට පැවැදිවෙන්න ඕන ඉති කිවවා මේ කවුරහර ඉන්නවාොද ඔබේ වගකීම් භාරගන්න කට්ටි අනිස්ුමන්ස මල්ලි ඉන්නවා කිවවා එනම් මල්ලිට කියල හන්න කිව ල්ි ගාවට ගාගල්ලකවා මල්ලි මේ දේපෙළ වස්තුව මේ දරුවන්ගේ ප්‍රශ්න ඔක්කෝම ඔයා බාරගන්ඩ මටනම් මේක කරගහන යන්න බෑ සම්බුදුරජාණන් වහන්සනම පහළ වෙච්චි වෙලාවේ මට ඕනි ධර්මය අබෝධ කරන්න ම මේ මාර්ග යනවාකවා මල්ලි අඩන්න ගත්තා අ්‍යාඋඹ යන්්ඩ එපා අම්ම තාත නැතුණට පස්සේ අම්මතාතට ඔයා ඉන්නේ ඔයාට මමි අන්න දෙන්නන්නේ කිව් මල්ලිහිතය එක පාට නික්කම් මේ පැසගන්නේ ඇයි හේතුව මල්ලි ගීතයේ තියෙනවා කාමේ ආස්වාදී අයගිහිතය එක ආස්වාදී තියෙනවා තමුත් ඒක මැඩගෙන යන්න පුළුවන් කල්පනාව පිහිටියා පසේ බුදුරජාණන් වහන්සේට දීපු ධානී පින අනමෝදං විච්චටාවෙන්. ඊට පස්සේ මකදගුණේ ක බෑමල්ලි ට මේ තීරණය ගන්න බෑ ම පැවැදි වෙනවාමයි කියලා ඔන්න අයිය කියලා ඒ කටයුතු බාරදීලා බුදුරජාණන් වහසේල් ඟට ගිහිල්ල පැවැදිට සුල්ලු කලයිගේ රහතන් වහන්සේ නමක් බවට පත්තුළ එතකොට අයිියගේ පැතුම වසේ බුදුරජාණන් වහන්සේට උද්ගස පූජා කළේ අය නමේ මල්ලි ලකද අනුමෝදවීම තිකට මේ අනුමෝදංවීම වටිනාකමක් තියෙනවා කියලා තේරුම් ගන්න තව කෙනෙක් යම් කිසි පිනක් කරහම තමන්ට බෑ කියල එක ටිරිසියා කරන්න දෙපා අනුමෝදංවීමත් වටිනාකමක් තියෙනවා එක තේරුම්ගන්න යහපදදයක් අනමෝදං වීම හම බලපාන යහපද තන මෝද වුණත් බලපාන මොකද මේ අපේ ජීවිතයේ සංසාරක ජීවිතය තියෙන්නේ ප්‍රධාන දෙයක් වටා කරුණු තුනක් තියෙනවා මේ සසර ගමනී න්‍යස්තිය හැටියට එකක් තමයි අවිද්‍යාව අවිද්‍යම කියන්නේ මෝහේ මෝහෙ කියන්නේ මොහනේ කියන්නේ වසය අපි මේ වසයකට හු ච්චාය මොකදද මේ වසය අප මේ උක්කොම පෙන්නේ මම කියලා මගේ කියලා අපි මේ ලස්සන විදියට කල්පනා කරන්න පුළුවන් මේක තමයි මෝහය ද බිඳගන්න ය නෑ ලේසගෙනෙ ඒත් එක්ක තියෙනවා තෘෂ්නාව තෘෂ්නාව කියන්නේ ආසාාවෙන් වැලඳගන්න සිත ඇදිල යනො එක ඊළඟට තියෙනවා චේතනාව මෙන්න මේ කරුණුත්තුන සමයි ජීවිතයෙන් න්‍යස්තිය මේ න්‍යස්තිය නැසීකියොත් පැවත්මිවරයි ඒක තමයි රාතන් වහන්සක ජීවිතයට වෙන්නේ එතකට අයියා රාත් පලට පත්වුණා එට පස්සේ මල්ලි බුදුරජාණන් වහන්සේ ගෙන් අවන්ස්සරගෙන අයට කිව් අනි ස්වාමීන් වහන්ේ දැගව වහන්සේ මේ ධර්මමාර්ගයේ අනවා මට මේ ගිහිකෙදර වගකින්තියෙන මටික පාට අතාරඩ බෑ ඔ මල්ලික හිත්ව එකකට නැඹරු වෙන්නේ මටක පට ආතාරද බෑ ම මේ කටයුතු කරගෙන යන්න ඕනිේ මට පින් කරන්න මට අනුග්‍රහ කරන්නයි ඊට පස්සේ සතියක් ඒකෙදට සංඝයා වඩම්මල දාන දුන්න ඊට පස්සේ අයට මල්ලි කෙන මේ ස්වාමන් වහන්ස මට ගුඩාක් ධනීතියන මගේයහපත පිණිස්ස ම මොනවාගේ පිනක්ද කළ යුත්ති කියලා රහතන් වහන්සකින් අහන්නේ රාතන් වහන්ස කිය නව ස සාධ මල්ලි බොවමොඳ වාජ අදහස ඒනම් විපස්සී බුදුරජාණන් වහන්සේ උදසා උනාහන්සේට වැඩන් කුටියක් හදන්න කිව ඔන්න සුගන්ද කුටියක් හදන්න කිව ඔන්න මල්ලි ස්ුගන්ධ කුටි හදන පටන් ගත්තා එක කනුවක් රාඩින් කැටයම් කළා අනිත් කනුව රිදීෙන් කැටයම් කලා අනිත් කනුව මැනිකින් කැටයම් කළ අනිත් කනුව සත්තුරෝණින් කැටයම් කළා. මෙම සරසාගන යනකොට සුගන්ධ කුටියය යගේ දුව බැඳපු පුතා දබැඳපු පුතා කවුද බෑන බෑනැවිල්ලකු අනේ මා ම්ඩි මාර්තාආසයෝකට හවුල්ෙන්ඩ මනත්තුෝක කොටසක් දෙන්ඩ එතකොට මේ අපරාගිත්ත සිටතුමා කියනවා බැබෑ ම මේක මුකුද්ද ඉන්නෑමට. මං මේක මයි වේදමෙන් මට කරන්න ඕනේ. හැබැයි ඔයාට කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි ඒ බුදුරජාණන් වහන්ස වටින සාලාව ඉදිරියේ මිනිස්සුන්ට ඉන්න විදියට වනන් තැන කදන්න කිව්. දකොට මෙයා බෑන ඒ සුගන්ධකුට ඉදිරිී සස්තෘණින් සරසා කුන්ජර සාලාව නම් සාලාවක් කෙරෙව්වා. ඔනදැ බෑනත් හවුල්ලුණා. අන්නේ කුංජර ශාලාව කරපු බෑන තමයි අපේ බුදුරජාණන් වහන්සගේ කාලේ විසාකාගේ පියා. ධනමෙන්ට්ක සිටානු. අංගුත්තර කියන ජනපද ඒ කියන මගත ජනපදට හා පැත්ට ජනපදී. ඉන්දයාාවේ. ගංගානන් ගින් යහ පැත්ත නැගැනහිර බලා තම න්ද ගංගානන්ග ගලන්නේ එක යහැ පැත්ත අංගුත්තර ජනපදී ඒ කාලි අංග ජනපද ක ලපකන් අංග ජනපද බද්ධිය කියන නගර එටපු ධනමෙන්්ක සිටානන් කලකන්නේ ඒ බෑන තම එදකොට එදා විපස්සී බුදුරජාණන් වහන්සේගේ කොටියේ අපරාජිත සිටතුමා තුන් පැත්තකට ජනේල තුනක් සවි කළා තුන් පැත්තෙන්ම බලන්දි පේන්්ඩ ්‍රමණීය පොකුණු තුනක් කෙරෙව්වා ඒළඟට කුටියේ පොළොවොට මැණි කඇතුරුවා අතුරලා ඒ සුගන්ද කුටියේ වැඩ අවසංකරලා තමන්ගේ සබෝදධර ස්වාමණහන්සට ගිින් කිවවා අ ස්වාමින් වහන්ස මං බොහෝම ශ්‍රද්ධාවෙන් මේ කුටියේ කටයුතු කළ සම්පූර්ණය කටයුතු භාග්‍යයතුන් වහන්සේට පරිභෝග කරන්න මේ සලස් සඳන්න කියල් ඊට පස්ස සෞදර ස්වාමීණන් වහන්සේ ගහිල්ලා රහතන් වහන්සේ ඉපන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කිවවා ස්වාමීනයේ භාගයතුන් වහන්ස අපේ මල්ලි බොහොම ශ්‍රද්ධාවෙන් කුටියක් හදලතියවා මලිට අනුකම්පා පිණි අනී වඩින සේක්වා කියල ඉතිං විපස්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා දුර ඇරලා තිබුණ දුරගාව හිටගත්තා වැනි කතුරලා ඔක්කම වටිනා මැනි උන්වහන්සේ ඇතුළට වැඩිනේ ඊට පස්සේ අපරාජත් සිටානන් දන්නගහගෙන වැදගෙන කෙන අනේස්වාවිණී කර අනුකම්පාවෙන් ඇතුළට වඩිනාසේක්වා කියවා එකට බුදුරජාණන් වහන්සේ අර සෝදර ස්වාමණනාන්සේ දිහා බැලුවක්. එතකොට සෞදර ස්වාමණහන්සේ බුදුරජාණන් වහන්සේ සිතපු අදහස දැන ගත්තා දැනගෙන කිව මල්ලි මේ කුටිය හරි වටිනා අවස්තුූ තියෙනවා ආරස්සා කරගත් යුතු දේවල්තියන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ නෑ ව එදට මල්ලි මුකද කලේ අපරාජිත සිටානන් ආය පසක පීටවා වැඳ ලකිව අනේශ්වාමිණය භාග්‍යතුන් වහන්ස කාත්කවරු නැති රුක්ෂවනක භාගවතුන් වහන්සේ වැඩසිටින්නේ යම්සේද ගංගාවකින් එතරවීම පිණිස පවුරක වැඩසිටින්නේ යම්සේද එලෙසින් මේ කුටිය පරිහරණය කරන සේක්වා කිව්වා බලන්න ඥාන පිනත් එක්ක පිහිටන එකක් තමයි නොවන පිනත් එක තමයි නොන පිහිටන්නේ පින නැත්ත නෝන පිටන්න කරන්නම ගොන්කක් එෙතකොට ඔන්න දොර විවෘරත කල දැන්ගිතින් ආරධනා කළ හම බුදුරජාණන් වහන්සේ කුටියට වැඩිය වැඩලා අපරාජිත සිටිතුමාටිකිව අපරාජිත මෙතනික ප්‍රශ්ඥයක් තියනවා කිව. දැ මිනිස් එනවා සම්බුදු පරජාණන් වහන්සේ බැහැ දකිද. තතාගතයන් බැහැදකිඩ මිනිස්සු එනවා ඒ එන මිනිස්සුන් මේ මුතුමණෙක් දැකලා ලෝබ සි ඇතිකරගෙන මේවා පැහැරගෙන ගීියොත් ඒ සම්බන්ධෙන් ඔබේ හිතේ අමනාපයක් කටගනීද කෙ වා එතුක වනේස්වාමයණී මං මේවාගෙන ආරක්ෂහ කටයුතු ම බලාගන්න. භාගවි උන්වහන්සේ සෝසයේ වැඩ සිටින සේක්වාකිව කියලා උන්වහන්ේ වැර ඉන්න දර්මාසනයට යට උන්වහන්සගේ පාතියන්ට ලොකු නිල්මැනිිකක් තිබ්බා. එදකට රජදුුවුගෙන් අවසරගෙන මේ අපරාජත සිටාන මොකද කළේ හැමතැනම අඩබෙර පැතිරෙව්වා අපරාජිත සිටානන් විසින් විපස්සී බුදුරජාණන් වහන්සේට රන්ටිඩී මුතුමැණක්ස් හත්තුරුවණින් සරසනලද කුටියක් කෙරෙවා මේ කුටියට පැවිණ බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්ඩන අයට තෑගගක් ලෙස මැනික් ටඩ කැමති දිලිඳු අයට අධ දෙකට අරගන යන්න පුළුවන් ධනවත් අයට එක මැනිකක් අරගෙන යන්න්න පුළුවන් වටටි පෙට්ටිවල බෑ ඕන මිනිස්වාහල පෝලිමේ එන්න ගත්ත දැන් සමහරු ඇත්තටම වඳින් දිනවා බුදුරජාණන් වහන්සේ තව සමහරු මැනිකොල්ට ආසාවෙන් ගෙනවා නේද කොටසක්කනව ඇත්තටම ධර්මිටා සවිගෙනවා ඒක ධර්ම ලෝබිය තව කොටසක්කෙනව වස්තුවට මොන හරි කඩබොනතියවන ඒකට ආසාාවේ එක මකක්ද ආමිස ලෝබේ ලෝබ දෙකම මිනිස්ටුන්ට වැඩ කරනවා එකක විදි එතකොට බුදුරජාණන් වහන්සේ කුටියේ බලන්ඩයවා මිනිස් ඇවිල්ල අර මැනිික් කරන්න යන ඔය අතරේ මොකද වනේ අර නිල්ම ඒැ නිර්මැනිකට බුදුරජාණන් වහන්සේ පාතබල වැඩ ඉන්නකොට මැනිකේ රස්මීය බුද්ධ ශරීරයට වදිනවා එතකොට ගොඩ ඇයනවා මේක බලන්ද බුදුරජාණන් වහන්සේ මැනික්වලින් දිලිසනව බලන්ඩය නවා එම බලන් එනකොට හළ ොඩා සතතිට වෙලා න ඔය අතරේ මා දිත්ි තර මිනි සුත්්‍යේෙනවා මත්‍යයා දෂටි පමනි සුත්යෙනවා. ඔ අතරේක බ්‍රාහ්මණය කහිටිය ලෝප සිත් ඇති. මේ බ්‍රාහ්මණය එක දවසක්ට ඇවිල්ල වන්දනා කරහම දැක්කා මැනික් ගණ්ඩාවේ ඇවිල්ලා ගැන්දා වැදි බුදුරජාණන් වහන්සේට නෙමෙයි මැනිකට. පැඳල හිතුවනේ මටම මැනික ගට ඇත්. අනිදද වසේ මොකද කළේ ඇවිල්ලා බදුරජාණන් වහන්සේට වදින්න ගමන් හිමේට මැනික ඇත්්ද ඇදල මැනික ගත්ත ඔඩොක් වෝට අරගෙන බ්‍රාක්්මණය පස්සම් පස්සට ගිල්ලා මැනි අරගන හිමේට පැන්නම් අපරාජ සිටානම් හිතන හිටිය එය මේ සිද්ධිය දක්කිනවා දැකලා කල්පනා කලා අ මට මෙති මිනිස්සු මැනිකාරංගිය මගේ හිතට කිසිම අපාසුවක් වුුණේ නැෑ. අද මගේ හිත සැලුනන්නේ. මෙච්චරකල් මිනිස්සු මෙතනී වස්තුූ අරගන ගිය මට ගානක්වත් තිබුන්නේ හැබැයි මේ මැනිකාරංග යනකොට මගේ හිතට වේදනාවක්කාවා අන බුදුරජාණන් වහන්සගේ සිරිපා තබන ත් අරන් ගියානේ මේ පැහැර ගත්තානේ කියල මගේ හිත රිදුනාා. ඒ පස්සේ බමුණ ගියාට පස්සේ අපරාජිත සිටිතුමා බුදුරජාණ වහන්සට වැන්ද ඇඳලගො ස්වාමීයේ භාගතුඋන්හන්ස දැන් මේ මෙතනඉදල වන්දනා කරලා පු ප්‍රාක්්මණය දැන් දවස් කපයක සිටන් පූජා කරපු නිල් මැනිිකට කුරමාණං අල්ලනවා කියලා මට තේරුණ මංඒ හැම අවස්ථාවීම හිතුව අන මේ මනුස්්‍යයාම මැනිික ගන්නපා නත් මගේ පැතුම හරිගේ නෑග මනුස්්‍යයමක හොරකන් කළා අදනම් මට ගෙන හරි දුකයි භාග්‍යතුන් වහන්සකිව එදකොට බිපස්සී බුදුරජාණන් වහන්ස යහනවා අපරාජිත තමා සතු දෙයක් අනුම් පැහැර ගැනීම වලක්වන ක්‍රමේවා දන්න නැද්ද කෙලෙව. තමන් සතු දෙයක් අනුම් පැහැරගන්නේ එක වලක්කන්් ක්‍රමයක් දන්න එද්ද කෙලෙව මෙට නෝන තියෙනවා. මෙයා හිතරි වැටහුනා එක. වැටිලා එවලම බුදුරජාණන් වහන්සට වන්දනා කළලා පසක පිහිටු වන්දනා කලා කියනවා ස්වාමීනිී භාග්‍යතුන් වහන්ස මං ඉතා ශ්‍රද්ධාවියෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ උදෙසා මං මේ සුගන්ධ කුටිය පූජා කිරීමෙන් යම්පිනක් රැස් කලාද මේ පු්්‍යාණු භාවයෙන් මට නිවන්දකිනා ජාති දක්වා නූල්පටක දෙයක් මාසන්තක කිසිම රජුට කිසිම සොරකොට මගේ කැමැත්තින් තොරව පැහැරගන්ට නොලෙබේවා කියලා ප්‍රාර්ථනා කළ ඔන්න සංසාරය යන කෙනෙකුට හොඳ එකක්. මොක ද අපි අකමැති දේවල් කුච්චර අපෙන් පහැරගන්නවාද වංචා කරල ගන්නවාද. මගේළඟට හරියට මිනිස්සුන්ගේ පැමිණලියනවා මිනිස්සුන්ගේ හොර කරලා වංචා කරලා ්‍රවන්ටල්ලා අන්ඩාගෙන නවාව ඉතින් අපි මොනවවාහරි කල්ලා පොඩියට සයෝකයක් දක්වනවා නමත් තේ මිනිස්සුන්ගේ ජීවිත නැත්තර නෑ මිනිස්සුන්ග රවටල නැති කරන විදී බැලුවහම හරීම පුදුමයි මනුෂ්‍යයන් මනුෂයන්ට දක්වන එරෙහිවීම එතකොට ඒවාගේ දේවල්වලට පැහරගණඩ බැරිවෙන්ඩ අපරාජී සිතාානන්ගේ ප්‍රාත්ථනාව එතකොට පස බුදුරජාණන් වහන්සේ කිව්ව අපරාජිත ඔබේ පැතුමේසීම වේවා ඊටත්ව දැහශවරන්සකම්මකක්ද එකනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් තමන්ගේ ප්‍රාර්ථනාව සම්බන්ධින් තහුරු කළ මේ මෙසීම වේවා කියලා ජීවිතවල්ල ඒවාහ කිදිවල අපිට කෙරල්ලන්නේ වගේ ජීවිතෙත් නෑ තමු දැම්ම මෙහෙම කරනවා මොකද මාසතු දෙවලත් බොහොම පැහැර අරන්තිම හොරු නිස මම තේරුම්ගන් හෙම වෙන්න මොකද වෙන්නේ අපේ පින අඩුයි අපි පින්න අපි ක්‍රමානුකූලව අර්ථාන්විතව ගුණු කරගෙන නෑ අපි ඔය කරන්නං වාලයේ පින් කරපු අය. ධර්මය ලැබුණනට පස්සේ අපි පලවෙනි තැන දෙන්නඩුවෝනෙ මොකේටද චේතනාවට ගඩාකයගේ මේ කාලෙ චේතන හොඳට වෙල බලන්න චේතනාව හරි දුරුවලයි. දුරුවල චේතනාවකින් ප්‍රබල විපාකයක් දෙන්න. හැබැයි අකුසලේට චේතනාව ප්‍රබලයි. අකුසලයට චේතනාව ප්‍රබලයි මේ කාලේ කුසලේට චේතනාව දුරුවලයි හොඳට බලන්න ොවෙලා එක්කො මාර්නිං ෙලිට වෙනවා ඒක උගත්කමින් කිලිටු වෙනවා මොනවාහර ඒකකින් ඒ චේතනාව කිලිටි වෙනවා ඒක අපි ගත්ත බුදුරජාණන් වහන්සේගේ ගොුණිය මුල් කරගෙන සිතාගණඩ දන්නේ න ධර්ම ල්රගන සිිතාාගන්න දන්නේ. ශ්‍රාවක සංඝයාගන මෙනීකර කරන සිිතාගන්න දන්නේ දැි රුවන්ගලි සේත යනකල මෙහිදල කුටා ප්‍රීදන් කරගන්න බොහම දුකස යනවා ගෙල මාලිල් මිටියක් ගන්න අරගන මි මල්ගෙන රුන්ල සෑට පේන අදන් ට ගන්න කිය එතකොට දැම් ම චේතනාවට මොකද වෙන්නේ දන්නි නෑ ගනන්ගන්නේ විපාකත්තේ විතිය. සෑයට ගොඩ වන්නඩ නේ බුදුගුණ මෙනේහි කරගෙන. සෑ පැදගනු කරන්න ඕනේ බුදුගොුණ මෙනෙහි කරගන. පුදන්න ඕනේ බුදුරගන මෙනහි කරගෙන අන්න ප්‍රබල චීතනාවක් උපතිනවා. අද ම්‍යනුෂ්‍යයකට දක්ස නෑ. ඒ දක්ෂතා වී නෑ. ඉතිං මේ සිටුවරයාට ඒ සිදුවීම සැහෙන වාසිසාගත වුණා මොක ද වාසිසාගත බුදුරජාණන් වන්සේටන කාරණ කිවේ තින්බේ කෙන එකපාට මේක අවබෝධ කරගෙන මාසතු දෙයක් කිසි රජිකුට හෝ සොරෙකුට හෝ මාගි කැමැට්ටම් තොරව නූල් පටක දෙයක් පැහරගන්ට නොල බේවා කියල පැතුවා ඔබහිතන්නේ එක නරක එකක්දය මේ එක හොඳ වැදගත්තිකක් මං හිතන්නේ මේක ලස්සට පේනවා ඉස්තරහට ඒක වැදගත්කමයි දංගන්න විපස්සී බුදුරජාණන් වහන්සගේ ශාසනය අවසංගුණ දැම්යා මනුස්්‍යයන් දෙවියන් අතරී අයනුව පින් රැස් කරමින්. ඊළඟට සිකී බුදුරජාණන් වහන්සේ පාල වුණ වෙස්්‍යභ බුදුරජාණන් වන්සසි පාල වුණ කකුසග බුදුරජාණන් වන්සේ පාල වුණ කෝනාගමන බුදුරජාන් වහන්සිේ පාල වුණ කාශම බුදුරජාණන් වහන්සේ පහල වනා තික්මයක් පින්දහම් කරගන මේ සසරේ යනවා ගෞතම බුදුරජාණන් වහන්සගේ කාලී අන්න චතුරාරි සචචවෝධයට පින එන්න කාලාව ගෞතිම බුදුරජාණන් වහන්සගේ කාලේ රජගානුවර උපන්න මේ අපරාගිත සිටුවරයා සිටු පවුලක රජගානුවර උපන්නට පස්සේ උපන්න දවසේ මුළු නගරීම මිනිසුන්ගේ ආබරණ දිලිසුුණ අවිාවදය දිලිසුනා ළමයා උපන්න දවසේ. ති සිටිතුමා බැලු අය වෙලාවෙේ නැකත්තරු පිහිටා තියන විදිහ. බල්ල තේරුම්ගත්ත මෙයා වාසනාවන්ත දරුවේ. බිබිසාර රජරුවන්ට සේවයට යනු මේ සිටතුමා. බිම්බිසාර රජරුවන් ඟ හිල්ල අජදරුවන්ට වදනා කර පස රජතුමා කියනවා සිටිතිම අද ප්‍රශ්නයක් වුණා මේ පාන්දර මේ මාලිගාවේ හැම ආයුධයක්ම දිලිසුුණ. ආබරණයක්ම දිලිසුුණා මොකද මේක කාරණය කෙළලවවා එතු නිකුව රජතුමනේ මගේ නිවසේ බහන්සේගේ දස පුත්‍රය කුපන්නකිව මට පුතෙක් කුපන්න කිව්වා. ඒ දරුවාගේ පුුණ්්‍ය තේජසින් තමයි මේ දිලිසුන කිව. ි රජරු හනවා සිටතුමන හම නං අනාගතී මේ ළමයා සොරෙක් වෙන්ඩ පැරිද නෑනෑ දීවයන් වහන්සේ මේ දරුවා මහා පින්වන්ත කෙනෙක් විශාල පිනක්කඇතු ප්‍රතිච්ච කෙනෙක් කිවා. එකට රජතුමක බොහ ොද න මගේ ගානීත් තම තෑයක් ගත්දනවා කියලා කාවනු දසගානි දුන්න. අවියයුධ ආභරණ බැබලන නිසා පාිච දැක්ති බැබලීමට ජෝති බහල ඇති ජෝති ජෝති පරායනෝ එතකොට ජෝති කියල කියන්නේ පාලි වචනයේ බැබලීම එතකොට මෙයාට නම තිබ්බ ජෝතිය කියලා දැ මේ කුමාරට නමතිබ ජෝතිය කියල දැම් බලන්න ඒ කාල මිනිස්සු මේ කාල මිනිස්සුන් ටොඩ ටකක් හොට මොලේ තියනවා තිික්්නේ මේකාලේ උපන්ට පස්සේ බලන්නේ නැකතට අනුව අකුරුට්ටික කකර ටික බල ොකාහරි නොතීරෙන නමත්දානු දැම්බන්ඩී සිටිතුමා කළි ආයුධ දිලිස්ස වුණ එහම් මේ ළමට දාන්න වනේ නම ජෝතිය තැන් ජෝතිය තරුණ වුණ තරුණ වනාට පස්සේ හද තරුණෙක් දැන් සිටිතුමා කාපනා කළ මෙයාට ප්‍රාසාධයක් කරන්නඕනේ කෙලකව පුත්‍රයා උට ඉඩමක් වෙන් කළ එක සුද්ධ කරන්න ගිහිල්ල එතනි ප්‍රාසාදය හදමු දගන්න ජෝතිය කුමාරයාට ප්‍රාසාදයක් හදන්න කල්පනා කළ දගන්න කුමාරයා තමන්ගේ ඉඩම බලන්න ගියා සේවක පිරිසක් එක්ක ගෙල බලෝ ඉඩම තියෙනවා දැන් කැලෑව විලා තැම එක සුද්ධ කරගන්න ඕනිේ සුද්ධ කරගන්න ඉඩම හතරවටේ ගිහිල්ල බලනකොට සක්්ධමිඳගේ ආසනය වනු වෙනවා. රස්න වෙනවා. සක්්‍යවිි බැලුවවාම් මොකද කියලා. බැලවාම මේ මහා පින්වන්තයකුගේ අවසාන ආත්ම භාවයේ. කරපු සියලු මොපින් ඒහත්ම මේ විපාකදී ලවසන් වෙනවා. ඒආත්ම රහත් වෙනවා. සක්්දවිඳම ආවා බාස් කෙනෙකුගේ වේසියෙන් මේ වෙන කෙනෙක් කිව්වා නෙමේ විශ්කර්මතිය පපුත්‍රය ඒව නෙවේ කවුදාවේ සාද්්‍යන්දු ආවා බාස් කෙනෙකුගේ වේසි වි කවා කුමාරය මොකක් අදහස කෙලා වා නෑ බාසුනය ම කල්පනා කළේ මෙතන මට ප්‍රාසාධයක් හදම්ද බඩ කරනැටික ගොල් පොඩ්ඩක් එෙලිටයන්නකු මම එක බලන්නන් කියලා බූමිය එලි දැම මනිස්සුටික නිස්සටික දාලා ශක්දයමුදේ තෝරාගත්ත භූමිය හොඳට දැස් යුමා බැලුවා බැලුවා පමණයි සම්පූර්ණ බිම සමතලා වෙලා ගිය සමතලාල වෙලාග නැවතන නෑ එතැනින්ම අකර දහනික වගේ ප්‍රමාණයක විසාාල මාලිගාව පොලෝට උඩි මතු වුණ මාලිගාව සත්මහල් ප්‍රාසාද පලින්ගුව එකක් මේ මාලිගාව මතුවෙලා ඔන්න ඒ මාලිගාවේ ප්‍රාකාරයේ සත්රුවන් ප්‍රාසාද සතකි මාලිගා වට වුණ ඊට පස්සේ ඒ ප්‍රාකාර කෙලවර කල්ප රුක්ෂක් පැනෙනැන්ගන් ඒ ප්‍රාසාදයේ සිව්කොනේ ්‍රන්ට්‍රදී පිරවූ සතර මහ නිධහන පහල වන ඒ ප්‍රාසාදයේ ශවකොනින් තල්කඳම් ප්‍රමාණ රන්වන් උද්ගස් පහළ වුණ දැම් මේ පින අවසංගෙනවා මේ යාත්මේ එවේ පත්්‍ර රිදිී වුණ කඳ රණින් සැරසුණා ඒ ප්‍රාසාදී ප්‍රාකාර හත දොරටු හතක ත්තයි ප්‍රධාන දොරටුව යමකෝලයක්ක්ෂා පිරිවෙන යකු දහසක් සමඟ මුර කරනවා දෙවැනි දොරට උපලකෙන යක්ෂයා පිරිවර යකුන් දෙදහසක් සමඟ මුර කරනවා තුමනි දොරටුව වජ්්‍යර කියන යක්ෂයා තුන්දහසක් සමඟමුර කරනවා සිවුවනි දරටුව වජ්්‍යර භහ කියන යක්ෂයා සාරදහසක් යක්ෂේනාව සමග මුර කරනවා පස්සනි දොරටුව කසකන්ද කියන යක්ෂයා පන්දහසක් යකු සමඟ මර කරනවා සයිවෙනි දොරටුව කටත්ත කියන යක්ෂයා යකු හයිදහසක් සමඟ බුණ කරනවා සත්‍ය නිදරටුව දිසාමක කියෙන යක්ෂයා සද්දහසක යකුන් සමඟ මොර කරනවා ඒකාලී බුදුරජාන් වහස ජීවමාන කාලේ මේ තමන්ගේ පුුණ්‍ය ඉර්දියෙන් වස්තුව පහලවෙච්ච සිටුවවරු තුන් දෙෙනෙක් සිටිය එක්කෙනෙක් ජටිල මහ සිටානන් අනිත් කෙනා මෙන්්ඩක මහ සිටාන්නන් අනිත් කෙනා ජෝතිය සිටහනම් දැම් මේ කතාාවන්න මොන සිටානම් ගැනබ ජෝතිය මේ තුන් දෙෙනඇතමයි හිට ඉරිදි බලයෙන් පොුණන්න ර්දියෙන් වස්තුව පහල වන්න තමන්කරපු පිනම විපාග දෙෙන්නේ දැන් නිකං හිතන්න මේ පින විපාග දෙෙන අතරේ මේ බුද්ධ ශාසනයේ විනේ දර භික්ෂුරින් අතර අග්‍ර කවුද. වින දර භික්ෂුුණින් අත රග්‍ර පටාචාරා කල්ප ලක්ෂයක් පෙරුම්පිරූ කෙනෙක් විනේදර විනේ දර භික්‍ෂුරීන් අතර අග්‍ර පටාචාරා බුදුරජාණන් වහන්සේ බැහැ දකින් ආවේ ඇඳුම් ඇඳගෙනද සිහෙන්ද බලන්න මේ කර්මය විසින් පුද්ගලයාව වෙනස් කරන බේදිය. එනිසා මේ ජීවිතය ගැන ගොඩා සිතිය යුතුයි ජීවිතය ගැන හිතන්න කල්පනා කරන්න මනුස්සෙ යොදන්න නැත්තන් ඒ මනුස්ස ජීවිතය නික්කං අවසන් වෙන. ජීවිතයේ වටිනාකම ප්‍රයෝජනය නොගෙන අවසන් වෙනවා. සමාරයට ඔබ අපි මේ කවුරුත් කල්ප ගානකට පස්ස ලැබූ මනුසාත්නයක් වන්න බැරි නෑ. හැබැයි මේ මනුස්සාත්මයේ ඔබ භාවිත කරන පිළිවෙලින් තමයි ඔබ විනාසය කරා යනුවද යහපත කරා යනුවද කියලා තීරණය වෙන්නේ එක තීරණය කරන්නේ ධර්මය විසින්. ඔබ යහපතරතීරණෙවෙයි අධර්මය විසින් අයහපතල බාදේ මේක අපේ ප්‍රාථනාවට යනුවවිෙන එකකට වඩා මේක වෙන්නේ එකතු වෙච්ච දේ අනුවෙනයකයි ඉතිං මේ ජෝතික කුමාරයාට මෙවැනි ප්‍රාසාදයක් පහළ වුණ මෙවැනි මෙවැනි වස්තුව පහළ වනා කියලා බිම්බිසාර රජුරුවන්ට තාරංචි ව එතකට දෙවවරු මේ ජෝතික සිටානන් සමඟ සංසාරය එකට පින්කරපු බිරිද ඒකාල හහිටිය උතුරු කර දිවෙන වයිස්ක්‍රණ දිවේරාජයාගේ දියනයක් වෙලා දියනිි තනතුරයවපන්න දෙවුද්දුවන්. දෙවුරු ගැනහින් ඇව ඒ මාලිගාවේ නැවැැත්තුව. ඒදා ඒ කොමාරී ජෝතිය සිතාානන්ගේ මාලිගාවටයද්දී ඇල් සහල් නැලියකුත් ගල්තුනකුත් තරගාව දැඒ ගල්තුනවුඩ හාල්වලින් එතනිින් හාල් කොට සක්කාරකර භාජනයකට දල්ලා හෝ දෙලා ඒ භාජනය ගල්තුනූට තිබ්බහම දරදාන්ට ඕනැනෑ ඒ ගල්තුනෙන් ගින්දර පැනනගිෙන ඒ ගින්දර පැනනැගලා බත ඉදුනට පස්සේ ගින්දර නිවිෙනු ඒකයින් කල්ල වෙනභාජනයක් තියලා වෑන්ජනයක් ලිප තැබවාම ගින්දර දැමිල්ලක් නෑ මැනිවලිින් රත්තන්නේ මැනිවලිින් වෑන්ජනය පිසෙන්නේ වෑන්ජනය පිසල ඉවර වුණහම ඒ ගල් නිවෙන ඉතින් එදා ඉඳලා න අත්්භූත මාලිගාව බලන්ල මිනිස්සු හරිට පෙළ සැදීාව දමතිය මිනිස්සු බලන්න ඒ බලන් එද්දී හැමෝට මර උතුරුකුරු දිවේනෙන් ගෙනාපු සහල් නැලියෙන් බැත්පිස බද දෙනවා. කන්න බොඩදිනව හැම දෑම එක හාල් ලිවර වෙන්නේ නෑ මේ මොකක්දමින් පිනක් මේ පුන්න විපාකයක් පල දෙෙන්නේ. ඔන දවසක් බිම්බිසාර රජරුවෝ තේරණය කළා ජෝතිය සිටානන්ගේ මාලිගාව බලන්ත තේරණය කළ දැනුන් දුන්න සිටනට මාලිගාවට එන්නවා. බිම්බිසාර රජරෝ තනියම නෙමයාව සේනාවාව අජාසක් කුමාරයක් එක්කංගාව අජාසක් කුමාරයක් පොඩි එතකොට රජරුවන්ගේ අතේල්ලිලා තමයි ඇඟෙල් එලි ලතමයි ආවේ එනකොට එතන්ට එතන විදුල පිරිස්සිුදු කරන දාශයයක්කටගේ දොරටව පිරිස්ුදු කරන ඒ දහසේ දදුගන ැවිල්ලා ජරුවන්ට පඩිපෙළින් නගන්න අත දුන්න රජ්ජුරු හිතුවයි මේ සිටු දේවි කියලාඒගෙන දාස ඒ තරම්ම ලස්ස නැම් ඒරිපස් ආය අද්දී තව දාසු ඇවෙල පිළිගත්තා රජුරහිත මේ සිටිතුමාගේ පරිවාර බිසෝවරු කියලා ඒ ඔක්කොම කවුද දාසිෝ සිටිතුමා ඉක්මින් ඇවිල්ලා රජුරුවන්ට වන්දනා කළන්න ඳනා කරට පසේ රජරුව වට පිට බලබල ප්‍රාකාරි බලබල යනවා යනකට දැන්වන්න පොළොෝට අඩිකට පොළුව පලින්ගුව අතුරලා නිසා හෙවනැල්ල පේනු. රජර හතුව මේක මේ ආවාටයක් කැනලවත්ද රජිර පොඩ පස බාහිනකටකෝ නෑනෑ දෙවන් වහන්සේ ආවාටයක් නෑ ඔවහන්සේ සූසේ බඩි නේනමං ඉස්තර වෙන්නන් කෙලස් ජෝතිය කුමාරයා ඉස්සර වුණා රජරුව මේක නරවමින් යන්නකොට පොඩි කුමාරය කවු දෙයාගෙන නම අජාසත් ්‍රවාගෙන යනවා මේක දිහා බලාගෙන යනවාන මගේ ඉපියා කොවි තරම් මෝටයෙක්ද අපි නිකං ලී කැටයන් කරපු මාලිගාවගෙන ඉන්නේ මේකන ගණටුවනෑ යැම් බලන් දියගේ යසත් පුරුස මානසිකත්වේ නිසා නේ දෙව්දත්තටහුුණේ මේකන අල්ල ගණ්ඩ ති ිච්ච එක පසොම ගේල්ල කිව රජතුමනි අපි දැන්දාාවල ආහාරි සූදාන ක ලතිීන්නකේවා හොඳයි කියලා ගිය පස රජතුමාට ඉස්සලමකෝ රජතුමනි අපේ හෙනම් ස්ථානය කරනෝද කියලා සුවද පැන් කල දහසකින් රජතුමාට ස්නාානය කරන්න සැලැස්වා සිරිතුමා මේ ජෝතිය වාඩි වෙන මැනික් මන්ඩ පේ විශේෂ මැනිි පුටුවක වාඩි කේවා ියරුවට සැදූ කිරිබතා ක්‍රම්පාත්‍රය පුරෝල දුන්න රජතුමා හිතය මේ කෑම කියලා මේක මංගිතනය සුප්පය එකක්වාගේ රජතුමා උක්කම බීගෙන යනකර නෑනෑ රජතුබනි තව තියෙනවා අතාම කෑමාවේ නෑ කිව්ව ඉර්වාශන්න කෑම ගෙනාව තැ රජතුමා දෙන දෙන එක අනු බව කරනවාස්වාගංච කෙනෙක්න රජ්ජරත් අනු බව කරනවා එතකට සිටම රජරන්ට ඇඳගෙනෙකු අන දිවන් වහන්සු ඇතිකකිව ඔයිට වැඩියේ වලදන්ටිපා දිරුවගන් අමාරයකිව ඇවස් ඇයි සිටුවරේ මේ විශේෂ බතත්්ද කෙලෙව දේවන් වහස ඔය විදිටම තමයි ඔබවහන්සගේ සියලු බලකායටත් ගාඩ්ඩි එකටාප සියලු සේනාවට ඔය විදිටමයි ආහාර හදලා තියෙන්නේ එඒනම් මොකද මේට මේ වැඩිය වලදන්ට පාකයන් අනේ දිවන් වහසේ බැරි වෙලාත් ඔබහන්ස වැඩිපුර වලන්දලා කලන්තයක් පත් ඇල්ලුවෝත්. අන්න සිටුගෙදරින් රජ්ජුරු ආහාර අනුභව කළා සිරිතුමා මොනවාහරි දාලා දීලා කියලා මට අපවාදයක් ලැබේ. ඒ නිසයි මංකිවා හොඳයි හොඳ හෙනම් කියලා. ඊට පස්සේ තැන් ඉතින් ඔක්කම එක වගේ ලස්සන බිසවනාස ලේනි නිස ඇහුව අය සිරිතුුවනි මේ ගෙදර ඔබට බිරිඳක් නැන්ද කියලාවා. අනේ ඉන්නො ස්වාමිනිි ඔබහන්ේ වැඩිය කළලා දන්නය කිව්ව ඊයට පස්සේ ඔන්න බිරිඳට එන්න කිව්වා එන්න කියලා ඊයට පස්සේ ඔන්න සිටු දේව ආවා ඒ සිටි දේවී සාමාන්‍යෙන් මනුස්සරූපි ඉක්මාගේ කෙනෙක් ජෝතිය සිටානෝ කියනවා බිරිඳට සොඳුරී මෙ ඉන්නේ අපේ රජතුමා මේ රජතුමා ඔබෝ දකින්න ආසයි ස්වාමි කවුද මේ රජතුමා කියන්නේ එය දන්නේ නෑ ඒරගුවත් දේවී රජතුමා කියන්නේ අපේ නායකයාට අපි මේ උන්න්නහන්සිගේ යටට ඉන්න අය කිව්වා එදකොට දේවී කියනවා අන එහෙමනං අපි පිනේ මොකාහරි අඩුවක් තියක නෙමේ අපි අනුන්ගේ යට තෙට ඉඩලබුණ අපට වඩා උතුන් අය තව කොහේද දමම් මොකද කරන්නේ කියල වවා එතටක නෑනෑ දේවී හිමිතඩු න්නේ මේ චාමරෙන් රජරුවන්ට පවන්සලන්ට කිව. ඔන දැන් දේවයට දුන්න චාමරයේ දුන්න කාට පවන්සලන්නද. බිම්පිසාර රජරුවන්ට පවන්සලන්ට. බිම්බිසාර රජරුවන්ට පවන්සලන්නකට රජ්ජරුව පොරෝගණින් වනි සලුව ඒ සලුවෙන් දාඩිය ගන්දනවා. ඒ දාදී සැරට දේවිගේ ඇස්වලින් කඳුළු ගලනවා. බිම්බිසාර රජුරුව සිටිතුමාට කියනවා ජෝතිය. බලන්න මේ ස්ත්‍රීගේ කල්පනාව හැටිය දැම්මයා හඳන්නේ මං මෙයාගේ සම්පත් ගනී කල හිතල වෙන්න ඇතිේ අ එයාට කියන්න මම මේ කිසිීම දෙයක් ගන්නේ නෑ එතතක නෑදීවන් වහන්ස මෙයා හඩන්න එකට නෙවෙයි ඔබ වහන්සේගේ සලුවේ මේ දාඩියහැරයි කිව්වා මෙයාට මෙයා මෙිතෙක් කල් පහං එලියක් දැකළ නෑ කිව්වා සූර්යා ලෝකයේ දැකළ නෑ කිව්වා මේ මාලිගාවේ ඇතුලි මැණනික්ව වලින් ලැබෙන ආලෝකයක මෙයා වාසය කරන්න කෙවවා. මැට හැමදියම තියෙන්න මානිික්වලින් දේවන් වහන් සිතින් අනිත් අයහෙම මේ ඔබහන්සි පවා මේ පහන් එලියන්නේ යට බලන්නේ දාවලත් පහන් එලිෙන්න්නි බලන්නකෙවා. ඊර පන්සික වන්නේ දේවන් වහස ඔබහන්සිටදත් අද පටන් උවහන්සේගේ සයිනාගාරය ආලෝක කරන්නම මැනිකක් දෙනවා කියලා පුහුල් ගෙඩියත්තරන් මානිික්‍යයක් බිම්බි සාරාජරුවන්ට දුන්න. ඕකු තමයි දැන්යාගේ වස්තුව පිළිබඳ මෝලික කතාව මේ වගේම වස්තුව පිළිබඳ තව කතාවක් තියෙනවා ඒ තමයි බරණස්නුවර රජපවුලක සුරූපි දියණයක් වාසය කළා දැ මේ සිද්ධිය වෙන්න කොහෙද බරණස් නුවර කලින් එක උනේ කොහෙද රජ ගහනුවර එදකොට බරණැස් නූරේ දියනිය වැඩිපුර ආරස්සාාවට සිටුවරු මොකද කළේ සත්මහල් ප්‍රාසාදී උඩ තටවේ තමයි දියනිය හැදුවේ එතකොට දේනයට උපස්ථාන කරන්න සේවිකාවක්යනවා දවසක් මේ දේනී ජනීලය ඇරගෙන ඉන්දෙද්දී ආකාසිං ගයා මන්ත්‍රධර විද්‍යධරය එතුනි මේ දියනී බලාග නහිටිය මේ විද්‍යාධරයා දිය ඔහු මේ ආකාසිම ජනීලින්ගේ ඇතුලට ව මේ දෙන්නගේ හොඳ ඇතිවුණා ප්‍රේම් සම්බන්ධයක් ඇතිවුණ දැන් අර විද්‍යා ධරයා අහසින් වනවා අරදියනන්න ගෙදට දියනිය දාසිය පොරුදු කරගත්තා කාටවත් මේක කියන්නේ නෑ කියල කාලය ගැවෑම මේ දියනියගේ කුසේ දරු ගැබැත්ේටිය උ දර්ව බිහි කලා පුත්්‍රී ට පස්සේ දියනිය කිව්ව සිටු දීනය කිව්වා කෙල්ලේ ද මේක පිරිට ආරංචි වෙන නරකයි ඔබ මේ ළමයාව ගිහින් ගගී දාපන් ඊට පස්ස පෙට්ටිය එක දාලා මල් මාලකින් පුතා සටසලා පෙට්ිය වහලා ගඟී පා කරලවරින් පාදරීින් කිය කාටවත් පිය නැත් වෙන කරප කිවා දැගන දාසය ගෙහිල මොකද කළේ මේ ළමයාව ගඟට දැම්ම මේ කාලෙත් ලමයි විසි කරන නඇද ගගට ගඟට විසි කරන මුෝදර දානවා භිතියහපනවා වෙනවානේද මේේ තියෙනවා බලපෑ තමන් විසින් කරගත්තු දේවල් ඉතිං දැම් මේ පෙට්ටිය පාවිවී යනවා යනකට නාට්‍රාපපු කාන්තතා දන්නේ දැක්ක අන්න පටියක් යනවා ම ගිහින් ගන්නව කළේ කාතාව දෙන්නම පොරකාගෙන ගියා කෙනෙක්වා මට මේ පෙට්ටිය ඕනිකිව. කෙනෙක්කවා මට මේ පිටියේ ඇතුළ තියෙන දේ ඕනකිව. කෙල පෙටියේ ගොට ගත්තා ඇරල බැලින්න ලමේ අනේ ලස්න කොල්ිපෙන්චික් අපිට ඕනෙ එකර දැන් දෙන්න පොරකාලා මේ දරුවා බේරගන්න බැරුව නඩු මඟට බැස්සා. උසාවී තීන්දුවකින් දරුවා එක කාන්තාවකට අයිති වුණ. ැ මේ දරුවා ඉපදිච්ච දවස හෝදපු නැති නිසා කොන්්ඩි ඔක්කොම අර මවගේ සෙම ආදීෙන් කොඩ එකන එක ඇලිල තිබ්බ එනිසක් අලතිගේ දරුව ගත්තු අම්මා කල්පනා කර අනේ මේ පුතා ජටිල් යෙක් වගේ ජටිල්ල කියල කැන්නේ කොන්ඩ ගැට ගැහිෙච්ච අනේ මේ පුතා ජටිලයක් වගේ කියලා මේ ළමෑට නම තිබ්බ ජටිල්ල දැන් ඔන්න නඩු මාර්ගෙන්ගල මෙයාට අම්ඹ වුණ ඒ අම්මා මහාකච්චාන මාරතන් රාසිර උපස්ථාන කරන උපාසිකාවක් වසක් දැම් මේ ෙදර පුචි හරතන් ලමයෙක්කින්නව ඇවිදිෙනවා මහාකච්චාන මහරතන් වන්සේ නිවසට වැඩියා වැඩ ලැව උපාසිකාව මේ ලස්සන පුංචි පුතික්නේදකව ඒමයි ස්වාමීනය අපට ලැබිච්ච අපේ වාසනාවට ලැබිච්ච දරුවක්කව එති අනේ මගේ අදහන්ස තියන්නේ මේ දරුව ටික් ලොකන හම මහන කරන්න උබහන්සේළඟ මහාකච්චාන මරතන් වවාහසේල්ළඟ මහන කරන්න බලන්න මේ පින කැරකිෙන විදි හාකච්චාන හරහතන් වහසේව බොහොම හොඳයි. එනම් ඔේ දරුවා මට පොඩ්ඩක් කිස්සරහට ගේන්න කියලා දරුවා වාඩි කළ. බාකච්ඡාන මහරහතන් වහන්සේ මේ දරුවාගේ අනාගතී බැලවා. බැලවාම මේ දරුවා කුඩාවදේදී මහන වෙන කෙනෙන් නෙවෙයි. කුඩාවදී ගිහි සැපවිදින කෙනෙක්. වායසට ගිහින් පැවිදි වෙන කෙනෙක්. දැකලකාපනා කළ මේ දරුවාගේ ම ධර්මාබෝධීයට නුවන නෑ මෝරලා මේ දරුවට මම ශිල්ප ශාස්තෘ ගණන්න පිළිවෙල හදා ණ්ඩ ඕනෙ කෙළ උපාසිකාවට කිව්ව උපාසිකා දරුව මට දෙන්න මං මේ දරුවගේ අනාගතය පිළිවෙලක් කරන්න ඔන්න මහාකච්ඡාන මහරතන් වහන්සේ අතට ගියා ජටිල්ල කුමාරය ඊළඟට මේ ජටිල කුමාරයා එක්ක ගෙන මහරහතන් වහන්සේ ගියා තක්ෂ සිලාවට යන් තක්ෂ සිලාකයන්න මේ කාලේ පාකිිස්තාාන් පාකිස්ාන් ඉන්ඩීන් බෝඩ්ර ටම තින් එකකන පකිිස්තාාන් පැත්තිතිේ තක්ෂ ලා එදකොට එහ දනවත් කෙනෙකුට දනුවත් සිටුවරෙකුට මේ දරුව භාරතුන්නා භාරදි ලකිව උපාසක මේ දරුව අපේ දායිකාවකගේ දරුවේ මේ දරුවාගේ අනාගතයේ බලලයි මම ඉල්ලගෙනාවේ දරුවවා හොඳින් අදා වඩා ගන්න උගන්නන්න ඊට පස්සේ මේ දරවා තමන්ගේ දරුවයෙක් වගේ සල කළ හදන්ද කිව තැන් ගොන දැන් ඉදර මේ දරුව හැදෙනවා ඊට පසේ දරවාට අවුරුදු දොළහක් වගේ දොළහක් දහතුනක් වුණා ඊට පස්සේ දවසක් මේ උපාසකගේ හඩට එක්කංගේ මේ පුතාව එකංගෙලකව පුතේ මේ බඩු තියෙනවා දැන් වැඩේ විගෙනෙන් නිත්නැ මේවා නමුත් මේ හොඳට බලාගන්න කෙලා මෙලනීමකරු දරුවට පෙන්නවා අපෙන් ලබව පුතේ මේක බලාගනෙන් මං ගෙදරගින් ඉන්නම් කියලා උදේ ගෙදරගේයා ගෙල්ල හවස් වෙලා එද්දි හඩේ බඩු නෑ මොකද හේතුවේ දරුව හිටියවෙලාවේ තක්ෂ සිලාවේ ඒ නගරාසිරිත දේවතාවෝ මිනිස්සුන්ට වැහඩ හි ිනිස්ස ක්කෝම පොලිමේ ඇල්ලයි කටේ බඩුටිකොක්කම රංගිය සල්ලි දීලා ඒර පස්සේ ඇවිල් ඇහුවත් පතිේ මේ කෝ බඩු කෙලවා එයට පසකුව අපපච්චේ මේ ඔක්කොම් බඩුටික ක්ුණු නාදකව්වා ඊර පස්සේ මේ දරුවා මහ පින්වන්ත එක් කියලා අඩු පාසකට තේරුණා දරුවා තරණ වනාට පස්සේ තමන්ගි දියනිය මේ ජටිල්ල කුමාරයට බන්ධලදන් ඩැන් ඔන්න ජටිල කුමාරයාට බන්දල දීලා අලුෙන් පාසාදයක් හැදුව ඒ ප්‍රාසාදය ගෙවදින දවසේ ඒගේ පිටි පස්සේ බිට්ටිය පළාගෙන අසූරියන් රංහඳක් මතු වුණ එදකොට මේ ආරංචි වෙලා තක්ෂ සිලාවේ රජ්ජරුවෝ ජටිල්ල කුමාරයායට ජටිල සිටානන් කළ තනතුරත් දුන්න ඊට පස්සේ දඟකයි මම කිවේ ජටිල සිටානන් කියන්නේ තක්ෂ සිලාවේ හිටපු සිටුවරෙක් පුුණ ඉරිදියකින් දනවත් එච්ච කෙනෙක් ඊළඟට ජෝතිය සිටානන් කියන්නේ රජගානෝර සිටුවරෙක් පුුණන්නි ඉරිදිෙන් දනවත්වෙච්ච කෙනෙක් මෙන්ඩක සිටානන් කියන්නේ අංග ජනපදයේ සිටුවරෙක් පුුණි ඉරදිෙන් දනවත් එච්ච කෙනෙක් මේ ත්තුන් දෙ නම බුද්ධ කාලයන සිටුවරු. ඊට පස්සෙක් ජටවසිටානෝ තෑගි බෝග වස්තුූදීලා තමන්ගේ සේවකයන්ට කිව්වා පින්වත්න්නේ මේවා අරගෙන මටෝලි මංවගේ ධනමත්ත මේ පලා තින්වාද කියලා බලන්න දඹදව සැරිසරා බලන්න මේ වගේ වස්තූතිෙන අය තම කවුද ඉන්නේ කියලා මේම සැරිසරාගෙන අද්ද ඔන්න අංගජනපදේ බද්ධිය නගරයට පැමණුනා එතරට බද්ිය නගරයේ දැනගත්තා කවද බද්ධය නගරේ ඉන්නේ ටා මෙන්ඩ්ක සිටානම් දැනගෙන න හොඳද එකකක් ඇතිවුණා ඊට පස්සේ මෙෙන්න්ඩක සිටානෝ ඔන්න හිතවත් වුණා ඊට පස්සේ ආය තක්සී ලකිල්ල කිවෝ දැන් අපට එක්කෙන කම්බුණ බෙන්ඩක සිටානෝ තවකෙනින් කින්නවවාකි ආහරංචයේ පුුණි ඉරවියෙන් දනවත්ත එච්ච ජෝතිය සිටානන් කියලා ඊට පසක එහෙනම් මේ ලක්ෂයක් වටිනා පොරෝණාව අරගෙන යන්න ගහිල බලන්න කවුද මේක සලිදිල ගන්නේ කියලා රජගහනුවර ඇවිදද කවුරුත් නය සලිදිල ගන්නඒට පස්සේ ජෝතිය සිතානන්ගේ සිටුමැදුර ඉස්සර පාරයින දරගොඩක් ගාලා මා අපි මේ ලක්ෂයක් පටිනා පොරෝනාව ගින තියන්න යන්නේ මේක මිලට ගන්න කවුරුත් නෑ කිෙවා මේ රජගහනුවර ධනවන්තෝ නෑගල කෑගෙව් මේ කාරචුනාා ජෝතිය සිටානන්ට ජෝතිය සිටා නොමකොද කළෙ මේ ගොලන්ට එන්න කියලා කහවනු ලක්සිදීලා මේ පොරෝනාව ගත්තා මදු අමුතින දාසක් හිටයා මෙන්න මේ දාශය තෝක දෙන්නකිව්වා දාසයේ පොරෝණාව අතට අරගත්තා අරගෙන ජෝතිය සිටා නන්දයා බලාගෙන මූුණ බෙරි කරගන්න කනන්ඩ ගත්තා ඇ ඇයි දාශය කියලා අනි ඇයිස්වාමිනය ඔබහන් සපිච්චි කමනාපති කෙවේ ඇයි මොකද කියෙලාෙව මෙච්චර රලු ගොරෝසු පොරෝණාවක් කයි මට දුන්නේ කෙලැව නෑනෑ මේක පොරුවන්ට නෙමේ දුන්නේ තමන්ගේ ඇඳලඟ බිම පාපිසින්න මේ දුන්නේ කිව්වා. ඊට පස්සේ අ දූතය පුදුමේට පත්තුලා මේ වගේ වටිනාවස්ත්‍රය පාපිශ්නාවක් කරනවාද කියලා ඊට පස්සේ මේක ගේල්ල අර සිටුවරයාට කිව්වා කාටද ජටිල්ල සිටුවරයාට කිව්වා ඊට පස්සේ ජටල්ල සිටිතුමා මොකද කළේ මේ විස්තරය අහලා හිතුවානේ මට වඩා වස්තුව තියන්නේ ජෝතිය සිටානන්ට මංම අහක නැති උඩගුකාමගන්නේ හිටේ මමයි දනවතා කියලා මට වඩා දනවත්තයින්වානි මට මේ වස්තරෙන් වැඩක් නෑ. මම පැවිදි වෙනවා අන්න කල්පනා කළ යට පස්සේමයාමකොද කළේ ර්‍රතිතුමාගේෙන් අවස්රාරගෙන ගෙහිල්ලා තගන පැවිදිවෙඩ තීරණය කල්ලා ගෙදර ආවා. ඇවිල්ල ඇතික ටියට ඉන්න පුතාල තුන් දෙනින්. රන් දඩුව තියෙන දියමන්ති උදැල්ල ලොක පුතාට දුන්නා තිලක පුතේ මේ රංකන්දට ගහපන් බලන්න කිවව. රංගතන ගැහ්ව ටාංගෑව ප්‍රත්තරං කෑල්ලක් ගැලවුන්නේ. එන්නම් දෙන්න ඕක දෙවනියාට කිෙව්වා. දෙවනියාට දුන්න දෙවනියා රංකන්දට ගැහ්ව ටාංගෑව රත්තරං කැෑල්ලක් ගැලවන්නේ ස පොඩිපුතාටකුව පුති මේ වර බගහ පම්බලන්න මේ ප්‍රංකදට කිව්වා. ප්‍රත්තරංකදට ගැහ්වා මැටි ගොඩ්ඩකට ගැව්වාගේ කුට්ටියක් ගැලවිලාවා. ඒරි පස්සකිව්වා පති මේ පොඩ්ඩට තමයි වාසනාව තියන්නේ. පොඩිපුතාටකුව පොඩිපපුතිය උ ඹොටයි මේක පිනතියෙන්නේ අයල දින්නට හොදටස් කල්ලකපක් එතු අයලදින්නටිකව පුති මේ බාලයාට පින තියෙන්නේ බල නිරිසියාය කරන්න දෙපා. මේක බාලයයටටකුව මේක බිදල්ල දීපන් කියලා කියලා. මේකට හේතුවමොකද කාශ්‍යප බුද්ධ කාලී කරපු පිනක් කාශිව බුද්ධ කාලේ ඔන්න බලන්ට වෙන දේවල් මනුස්සිංගී කාශිභ බුදුරජාණන් වන්සේගේ ධාතුශරීරයේ විසුරුුණේ නෑ ධාතු සරීරයේ විසරු දැතව තිබුණා මේකට රං සෑයක් කළ කරද්දි එක පැත්තක තරත්තර අට වුණ එතකොට මේකෙදී එක රහතන් වවාන්ස නමක් හිතුවා රංකරුවාගේ ගෙදරට ගිහින් රත්තරන් ලබෙන පෙළිවෙල කතා කරගන්න ඕන කියලා. එදා රංකරවාගේ ගෙදට රාහතන් වන්සේ වඩිද්දී බිරිඳත් එක්ක මෙයා රන්ඩු වෙලා කවුද රංකරවා ද රන්්ඩුවෙන් කෝපෙන් වාසය කරන වෙලාවේ ප්‍රාතන් වන්සේ වැඩිය පරාතන් වහන්සේ වැඩලා කිවා මෙමයි මේ ස්තෘන් වහන්සේගේ සෑය හදනවා උන්වහන්සේගේ ධාතු ශරීරයේ වඩා හිදුවල ඒකට අත්තරම් පොඩ්ඩම් මදිවෙලා තියෙනවා අපි මේ ඒකට පොඩ්ඩක් කතා කරගන්න ආවි අර්කේන්තිය නෙහිටි කේන්තිපට කිව්වා අනේ ඔහගේ ශාස්තෘරන් වහන්සේ පතුරට විසි කළ දාන්න කිව සුල්ු මෝතකින් සිය උපන්න සුු මෝතකින් සියය උපන්න ගල්ල අනේ ස්වාමීණී මට සමාවෙන්ද ම කෝබ සිතකින් හිටිය මගේ අති වැරදක් වුණා මට සමාෙන්ද කිවවා එතකුට රහතන් වන්සකිව පුත්‍රයා උඹ මට කිපුනාානක් මට ප්‍රශ්නයක් නෑකව උඹ මට ගැහුවත් මළ ප්‍රශ්නයක් නෑකවා ඇබැයි මේ කිසි වරදක් නැති බුදුරජාණන් වහන්සේටනේ උඹේ මේ අමනාපය හටගත්තේ අනි ස්වාමිනී මං කවට දක්වත් මෙවැනි මෝඩකමක් කරන්නේ මට මේක ම මොකක් දෙ කරන්නට නෑක ලව එතනිකො එහනං ඔබ රන්මල් පොරෝපු රංකල තුනක් සෑයි ධාතු ගර්බී තියන්නකිවා මේ පවේ මිදඩනම් අද කාලය මිනිස්සු කොච්චට බයිනවද ධාතු සෑයට මඩ මතක සේරවිල සෑයට පළතුර පූජා කරනව කල පැල් බැඳගෙන බැන්න අපිට කනගාටු සමාව නොගත්තත් සංසාර පළතුර ගෙටියක් වත් කඳ හම් පින්නේ. ඇයි බුදු කෙනෙකුගේ සෑයට පුදන දීට ගැරහැවේ මේ නිස්සු සල්ලන් කරනවා අතිවිද රත්න තික්ක සංසාරයේ පළතුරු ගෙඩියක් ඇහැට දකින්න හම් පින්න අපහස කරපවායට. අ මේ කිය නගුල්ලන්ට සාපේට නෙමෙයි අපිට හොද නෑ හෙම කියන්න මම කියන්න ඒක නෙමෙහි පුන්නේේ විපාකරටාව දැ මේ අනුසාරෙන් තේරන වනන්නේ දෝගලන්ට ඉතින් මොකද වනේ මෙමයි දරවා මේ කරන්න තියෙනකවා ්‍රම්මල් රංකලස් තුනකට රම්මල් පුරුවන් ඕනය කිවවා. රම්මල් පුරුවලා ඒක නිකන්න මේ කරන්නුවනකිවා ඉස්සල්ල වතුර නාපංක ොහොඳද නාලත් තෙත ඇඳුම් පිටක්. කොන්ඩි කඩාගාලා තෙත තෙත කොන්්ඩෙ පිරිමි කොන්්ඩි කපන් නෑදී. තෙත කොන්්ඩෙ පිට තෙත වස්ත්‍රර ඇතුුව. ඔඹ ගිහින් මේ රංකලි ඔළුුව තියාගෙන ගිහිල්ලා බදුරජන් වහන්සේට පූජය කරල දිගාවෙලා සමාවගන් කිවවා. අර වච්චනට එහෙම නං දැම පේෆු කොලින් බයිනවා අරම බයිවා මෙහෙම බයිනවාමිනිසුන්ට මොන්න විදියට විපාකදීද කියන්න බෑ බුදුරජාණන් වහන්සගේ සෑකට ගැරහුවාම ඊට පස්ය මොද කළේ පුත්තු තුන් දෙනෙක්කන්නවා දැම්යා ගෙදර කියයා ඉ ගෙදර ඉදි ප්‍රාතන් වහන්සක උපදෙස් සසාහගැ දැම්මයාට හොලි මේ කමා කරගන්න කමා කරගන්න අහලා පුතාල තුන්දනගගේ ලොකපුතාටන්නඩ ගැහු අඩ ල්ලකව අනිීපත ආශි බදුරජාණන් වහන්සේට බංගේ ඇතින් නපුර වචනයක් පිටගුණා මට මේ රහතන් වහන්සේ උපදස් තුන්නා සමාවගන්න පිළිවෙලා රන්මල් කරවලා ශ්‍රං කලස්වොල දමාලා මං මේ සමාවගන්න තියන් අනනිපති මට මේකට උද වූයන් කිව්වා කොල්ලා කිව මට බෑ මංගේ නපුරචන කිව අපපච්චන කිෙවේ අපච්චිම කරගන්න කිව් ඔන්න ලොකු කොල්ලා අතෑරිය දෙවැනි පුතාට කතා කළ කතා කලෙකු අ පපුතේ මට මේකට උදව් කර පම්පොඩ්ඩ දෙවනි පුතත් අතැරිය ඊට පස්සේ තුන්ගනි පුතාට කතා කළ තුන්නි පුදක්වා තාත්්‍යමං උදව් කරන්න ඔන්න තුංගනි පුතා උදව කළා ඒ උදවක්ක හොට වැඩ කළේ ලොකො පුතාට මුද දැල්ලදී ලෙක්වා පුතේ මේ රංකන්ට ගත්සාතා පං වැදුන්නේ දෙවනි පුතාට කතා කලෙකව පුතේ රංකන්සර ගතාපං දුන් ඇතුන් එනි පුතාරන් කදට ගැහවා විතරයි මැටිගොඩක් කැපෙනවාගේ කැපිලාවරත්තරන් ඒ ආත්්‍ය පුතාලමයි අනිතාක්න බලන්ට මේ සම්බන්ධකං යන හැටි අරී භයානක සසරක් ඉටිං දැන්වන්න ජටිල සිටුවරයා ඒ ඔක්කොම බාරදීල ඇවිදින් අපේ බුදුරජාණන් වහන්සල්ලා අපේ ගෞතම බුදුරජාණන් වහසේළඟ පැවිද වනා පැවදි වෙලා ඔන්න ජටි සිටානන් ඔන්න රහත් පලට පත් වන න් ජටිල හා රහතන් වහන්සේ. ඩැන් ඔන්න ජෝතිය සිටානු ගැන දැන් අප කතා කරන්න කොටසක් ජෝති සිටානන්ගේ විස්තර ටමයි ඔන්න දේවදත්තගේ ආශ්‍රයට වැටුණා අජාසක් දේවදත්තගේ ආශ්‍රයට වැටිලා මොකද වුණේ මාර්ගඵල ලාබී ආරය ශ්‍රාවකික්කු තමන්ගේ පියරජ්ජුරෝ මැරුව ආනන්තරයප අප කර්මිත් තර ගත්තා රජකමක් ගත්ත. රජකම ගත්තු ගමන් තීරණය කළා මම ජෝති සිටානන්ගේ මාලිගේ තමයි පදිංචි වෙන්නේ එතනතම ම මගේ මාලිගාව හදන්නේ කියල තීරමය කල්ලා සේඩාාවටිකුව වරෙල්ලා ිගිහි මේ සිතාානන්ගේ මාලික වාක්‍රමණය කරන්නලෝනි. එදා සිතාානු රජගහනූර වේලුුවනාරාමිට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේින් බණහන අදහසින් දැන් සිතාානන් ගෙදර නෑ එතකොට වේලුුවනාරාමේ සිටානන් ඉදෙද්දී අජාසත් රජ්ජරෝ සේනාවාරගන වටකරනවා කොහෙද ජෝතියේ සිටානන්ගේ මාල්ලිගාවේ පළවෙනි ප්‍රාකාරයට වා යමකෝල් යක්ක්ෂයක් පෙනේ හිටිය අයි අප පින් මොකද මේෙ ලැ්ව ඒ අක්ෂයා හපු ගිගුම් හන්ඩිං සේනාව සීසිකට දව්වා දුවලා අජක්සත් කුමාර හොතටම බයිවෙලා කෙලීම ගියා වේලු අනාරාමට යනක සිටානන්ගේ නොස්සිටාන දක ලැව තමසේහරිිනිිය නේදක ලැවවා ඇටැ එකට මේ දම්මල අමනුසයෝ මේ වෙල සද්ධනැත් වින්වාන ඉටකිව යි මේ මොකක් දුනේ දවන් වහන්ස කිලාබ නැක රජතන්තක කර් ඕන කිව තමගේ මාලිගාව අහිට හොර කල්ලිය රජවුණය වගේ එදකොට රාජතන්තක කර් ඕන කිව එතකොටකුව රජතුවනී ඔහොමනම මේ මුල්ලු දඹදීව සොලුස්මහා ජනපදවල්ල රජවරු ආවත් මගේ මාලි ගාව කාටුවත් ගණ්ඩ බෑකි්වා මගේ කැමැත්තින් කරව ඊරි පසය තමු කොහම දෙහෙම කියන්නේ මට පුළුවන්ඒ ගණඩ මයි මේ රටේ රජාකිවා එඇදක රජතුවනි මේ බලන්ධකවා මගේ ඇගිලි දාහය මේ ඇගිලි දාහඒ එකඇගිල් එක මුදු දෙක ගානේ මුදු විශසක් තියරෙනවා කියෙවන් මේ බලන්ද කිව ඔබ වහන්සේ පුළුවන්න්න මේ මුදුම මේ හැගි අල්ලන් ඉන්න පුළුවන් ගලුල ගණඩ කිව අජාසත් රජ්ජුරෝ ජෝති සිතාන මංගලි දික් කරගෙන ඉෙද මැගිරිවල මුදු ගලවනවා හොල්ලන්නවල් බැෑ. ඉර පසක රජතුවනිින් මේ බලන්නකිෙවා ඔවහන්සේගේ ඔයේ තියන කරේ සලුව ගලවා බිම දමන්න ගැලවෙන හැටි පම් පෙන්නන්නකවා. දේවයන් වහන්ස මම මේ මොහන්තේ වහන්සේට මගේ කැමැඇත්තෙන් මේ මුදු දෙනවාක ලත්පාත්කල් ඇගිලි හෙලවා මුදු විශ්සම සලි වැටුණ න් වහස මට දැම මදපා. එතකොට ජෝතී සිටානන්ට තෙරුණ මේ කාමතිික මටති හැපින එක තේරුමක්නෑ අන් පුුණන්න්‍ය විපා කියයනවා යමුක්ති පිණිස දිවෙන් වහස මට පැවිදි වඩ අවසර දෙදෙකවවා බෝම ොදයි මහන වඩකව. රාජුරුව මකද මහන වඩකිවේ රාජරහිතුව මහනවෙච්ච ගන් දේපල ආර සන්තක කරනවා. ඊට පස්සේ සිට මාලිගාවට ගියා ගෙල්ලයි කටයුතු ඉසඳලා වේල්වනා රාමිට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා පැවිදි වෙලා දවසයි දෙකාග රහත් පලට පත් වුණ රහත්පලට පත්වෙච්ච ගමන් සිටු මාලිගේ නොපෙනේ ගියා සිටුදේවිය උතුරුකුරු දිවයිනට ගියා ආයෙමත් හනුකොල්ල තියෙන බිමක් වුණා අජාසත් සේනාව්‍යික ගියා පදිංචිවෙන්ඩ බලාගෙන යනකට සිටු මාලිගාව නෑ ඒ නිසා තමයි අජසත් තීරණ කළේ අලුතින් මාලිගාවක් හදන්ඩ ඕනි කියලා දඹදිව ගියපුය දන්නම ඇති ඉන්දියාවේ අද නාළන්දා රාජකිිරි පාරතියෙන්න්නේ අජාසත් අලුතින් හදිපු මාලිගව මැද්දින් ඒක දැක්කාම හොඳටම ඇති කාමයන්ගේ ආධිනව දකිින්ද ට බලන්ද මේ අපිට ගණ්ඩ ගොඩාක් පාඩන් කියන අපි පරිසංකර ගතයුතු අපේ චේතනාව කවදාවත් බුදුරජාණන් වහන්සේට යමක් පුදන වනන් එකට ඉරිසින් කරන්නපා එකට ගරහන්ඩිපා ලලාට ධාතුන් වහන්සේ වැඩන්න සේරුල සෑයට පළතුර පූජාකරපු අය සසර පුරා තමන්ගේ පළතුරුවත්තේ හිඟ නැතු පළතුරු අනබව කරාවි. හැබැයි ගරහපු අයට ඇහැයට පළතුරු ගෙඩිය අපේ නැති ටැන්වල උපදීී. ඔන්න මේ සසර යන හැට. රුවන්වලි සෑයි බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ජාතන් වහන්සේලාට කංචුක පලන්දනායට හිතේ හැරට වස්ත්‍ර ලැබේවි අපේ ඉතිල්ල ග්‍රත් මහත යට වගේ. හැබැයි ගරහපු අයට අඳින්ඩ වස්ත්‍රයක් ලැබෙන එකක් නෑ. මම මේ කියන මේ පෙන් පවු් කැරකෙන විදිය මම මේ කතන්දරය ආශරයෙන් මේ ඔක්කම කල්පිට නොවේ. සත්‍ය දේවල්. සට්්‍ය වසයෙන්ම සිදුවවෙච්ච දේවල්. මෙ කල්පිත නෙවේ ප්‍රබන්ධ නෙමින්. සත්‍ය වසයෙන් සිදුවච්ච දේවල්. මේ කාලේ පුුණ් ීරදිය තියනයි පාලවෙ නෑ. නි මේ කාලයේ අපිට එක ඒවිදිට විශයෙන් ොවෙඩ පුළුවන් නමුත් පුුණන්න්‍ය ඉරිදි තිබිච්ච පුන්න ඉරදිී උපරමේම තිබිච්චායි තමයි බුද්ධ කාලි උපන්නේ. දැ මේ කාලේ ඉන්න මනුස්්‍යන්ත කොටින්ම කියන්නේ අපිට මතක අපි කුඩාසන්දයේ අපිට මේ සූත්‍ර දේශනාවලින් ධර්මය හඳ ලැබුණ නෑ දහම් කරනුව ඇටියට අපිට ගොඩාට ලැබුණේ ඒක පුද්ගිලිකන්දහස් මට මතක අපි පුංචිකාලි ුඩක් තිබුණේ අන්තරාභවය ගැන බවාආංග සිත ගැන වගේ අපිට නොතේරණ දර්ශනක මාතෘකා අරගෙන වාදකරපු එකක් මිසක් තේරණ තැන කැල්ලුවේ නෑ. නමුත් ධර්මය ඉගෙන ගනිදි තේරෙනවා අපි තේරුම් ගතයතුහරල්ල සහ වැඩගත් දේවල්තියෙනවා අපේ ජීවිතයට ළඟම ලඟග ලඟගින් ගන්න පුලුවන් දේවල් ඒවා අචයර ලතනයි මේ හිතෙන් මවා ගතු ධදානසනකය වඩ ගලතම අමාරු වෙටල යෙන්නේ එනිසා බොරු දේවල් බොරු උඩගුකං බොරු විවේචන එව ක්කොම තමන්ගේ අයහපත පිණිස පවතින දේවල් ඒ නිසා තමන්ගේ හිත බුදුරජාණන් වහන්සේ කෙරෙහි හරියටම පහදගන්න ම් බල බදුරජාණන් වහන්සව තේරුම් ග්ඩු හොමදී තමයි උන්වහන්සේගේ බුද්ධ දේශනා වලතියන මෝලික කරුණ කෙපයක් කියන්නයි. මේ විපස්සීසිකී වෙස්සබූ කකුසන්ද කෝනාගමන කාශ්‍යප ගෞතම කියන බුදුරජාණන් වහන්සේලා ගෙන සවිස්තර දේශනාවක්තියෙනවා දීග නිකායේ මහප්‍රධාන සූත්‍රය. එඩම් පෙරව සම්බුදරුන් පහල වුනා කියලා දේශනා කළේ කවද බුදුරජාණන් වහස ඒම නැත්තං අපි කවුරුවත් දන්නේ නෑ පසේ බුදුරු පහළ වනා කියලකිවේ කවුද බුදුරජාණන් වහසේ නැත්තැන් අපි දන්නෙත් නෑ දැම් බලන මේ පවිත්‍ර සිතක ලක්ෂණේ ඒ බුදුරජාණන් වස පසේ බුදුරජාණන් වහන්සේලා ගැන තියෙනවා මහනිනි මේ පසේ බුදුරජාණන් වහන්සේලාට වඳින්ද පෙර බුදුරජාණන් වහන්සේලාට වඳින්ද බල ඊරිසියාන ඇති හිත බලන්න කොච්ච ලස්සනති කියනෙ නමුත්දැ ඔබට පේ වැලදින තැන් සාමානයෙන් හාමුදුරනම ප්‍රසිද්ධ වෙනකොට ප්‍රද් කියනට අනිත් හාමුදුරු බයින පෙන්නැත් හෙමේවා. ඒ මොකක් දේසානටුවන් වෙඩි ඊීරිසියාව ඒක කොච්චර බෝවෙලාද කියන්නේ හාමුදුරමක් වාහනයක ගියත් බහිනෝ. අපි හරි ලැජ්ජාවන් වාහන වල යන්නේ. ඇයි හේතුව රවල බලනොවා හාමුදුර නමක් ලස්සන්ට පන්සල හදාගෙන හිටියුත් ඒකටත් බයිනවා මල්ටිකක් වෙවිලා තිබුුණුත් ඒකටත් බයින කැමති රිච්චසිවරු පොරෝගෙන පයින්ගේ ආන්න හාමුදුරු නමක් කියනවා. මේ වගේ මිනිස්සු පුරුදු වෙලා තියෙනවා තමන්ගේ හිතේ වැඩිකොටසක් කිරිස මටුවෙන් කරලා හොඳන මතකතියාගැෙන පින්ව ඇත්ී ම දැම් පොඩි කාරණයක් කියන්නම් ධර්ශනක පැත්ති. මොකක්ද බුදුරජාණන් වහන්සිේ දේශනා කරලා තියෙනවා බුද් දේශනාවල මහනෙන මේ ඇස ඔබේ නොවේ වෙන කෙනෙකුගෙත් නොවේ බානිනි මේ ඇස ඔබේ නොවේ වෙන කෙනෙකුගෙත් නොවේ නාපි අන්්‍යයේසන් එමයි තියන්නේ ඉළඟට තියෙන්නේ බික්කවේ චක්කුන්තු මාකක් අපපියන්න්‍යයේ සමහනමේ ඇසෝ බෙත් නොවේ පෙන කෙනකු ගෙත් නොවේ. මේක හේතු පලදාමින් හටගත්දයක්. දැම්ම ඇසකන නාසේ දිවකය මනසට තියන්නේෙ බුද්ධ දේශ නවී හේතු පලදාමින් හටගත්තුදේ. හැබැයි මේ හේතු පලදාමෙන් හටගත්තු මේ ආයිතනහයට අයිතියක් හඟවන කෙනෙකින්වා කවුදී මාරයා බුදු රජාන් වවාසරකි වවා ස්වාමේනී මේ ඇස මගේ මේ කණ නාසේ දිවකය මනස මගේ ඉලනමකක්ද කිවේ. යමෙක් මේ ඇසකණ නාසේ දිවකය මනස මමය කියයිද මාගේය කියයිද ඔවුත් මගේ. එනම් මතකතියා ගැන්න අපි මේ මනසට අයිතිවාසිකන් කිව්වැට මේ පාලනය කරන වෙන්න බල විගැත්තියෙන. අපි මේ කයට අයිතිවාසිකන් කිව්වට මේ පාලනය කරන වන්න බලව ගැත්තිීම. ඒ බලවේගේ මේ පාලනය ඇතුළ ේතිවුණනා පොඩි වැඩ කැල්ල එකක තම අල්ලන්නේ මොකක්දී රාගෙ. දවේශය මෝ රාගදව මෝහේ හරහ තමයි මේ ආයතනයේ පාලනය ලෝකය ගෙනියන්නේ. එවැනි ලෝකක රාගදේශ මෝහෙෙන් නිදහස් වෙලා ආයතනයන්ගේ අයිතිය අතහරින ධර්මය ඒ ලෝක පැවත්වට අයිති නැතියක එතකොට ඒ කෙරේ කවුරරි පහදින්න යනකොට ඒකට එරහිවෙන කවුද ලෝක පැවැත්ම අන්න ඕක තමයි දැන්තියන්නේ හොර මඟපල්ල ලංකාව බුදු වූ පන්නා මේ කෝම අවුල් ජාලාව තියෙන්නේ මාාරාාවේසිය අවුල් ජාලාව මිනි පහදිනවට වඩා වෙන්නේ අවුල්ලන එක මේ අවුල් නොවෙන්ට නන් ප්‍රමාණවත් දහම් දැනුමක් ඕමනයි සාමාන්‍යයෙන් අපිට තේරෙන හැටියට කල්පනා කර බැලුවොත් මනුස්්‍යමේ හිතට අයිතිවාසිකවක් කිව්වට මගේ හිත කියලා මගේ හිත කියලා අපිට තියෙනවද මේ හිත පිළිබඳ ස්වච්චන්දතාවයක් ඒ යන හිත පිළිබඳ ස්වයන්තීරණය ගැනීමේ අයිතියක අපට නෑ. ඒ එෙමනං ඔබ ඉකන් හිතන් ඔබට පුළුවන්න්න මේ හිතගැෙන තමාටම තීරණ ගණන්ඩ මගේ සිතේ කෝපේ හට නොගනීවා ඉන්ඩ බලන් පුුවන්ඳක මගේ සිතේ රාග නොවැෑ විස්සේවා මගේ හිතේ ඉරිසියම් හට නොගනීවා මගේ හිතේ බය හට නොගනීවා කෙ අපේ හිත කමාන් කරන්න පුළන්ද අපිට අපේ පාලනී ඉතියාගන්ඩ බෑණ හිතත් බෑ කයත් බෑ මේ දෙකම තියෙන්නේ මේ පැවැත්මට හැදිලා. නමුත් මේ පැවත්මට හැදිලතියෙන මේ දෙකේ අපි මෝහණයට පත්තුලා අයිනවා. ඒ මෝහනය සිඳින බිඳින ධර්මයක් බුදුරජන් වන්සේ බදා අලා. ඒ ධර්මයට යන්න මූලික අඩිතාළමත් තියෙනවා ඒ අඩිතාලම තනයි ම මාද කියව්වේ. මොකක්දේ. පින්ඩහම් කරද්දිී තමන්ගේ චේතනාව, හරුණු සහිතව පිනට හසුරු ගන්ඩ. ඒ හරියට කරගණ්ඩ දක්ෂ වනොත් තමන් සාරවත් පිනක් කළ. පින්ඩහම් කරද්දි තමන්ගේ චේතනාව හරිට හසුරු වගන පින කරද. ගී පැවිදි බේදයක් නෑ ඔක්කොම අමාරුවටලඉන්නේ. ඒ නිසා අමාරුව නොවැටෙන්ට නම් යම්කිසි දහම් දැනුමක් වුමනයි කරුණු නුවනින් සලකා බැලීමක් ෝමනයි කරුණු කල්පනා කර බැලීමක් ෝමනයි තමන්ගේ කල්පනාවල් නිවැරදි කරගැනීමක් වෝමනයි ධර්මය ඇසියුත්ත මේකට ධර්මය ඇසසි ුත්තේ තමන් හරිවි දෙට පිනක් කරන්න කොමොද දැන් නිකං හිතන්ද තමන් සතු දේවල් කවුරුත් පැරග නැත්තන් ඒ තමන්ට නැද්ද ඒ පිළිබඳ තමන්ගේ බිය රහිත බව ට තියවාද අපට ළඟතින පේර්ස්සික ගැනවත් ළඟ තියන බෑගක ගැනවත් අප ගල ූප සෙරපු දෙක ගැනවත් වටිනාා සිරපුද් එකක් දාගෙන අපට මේවාගේ තැනකට එඩ බයින්නේ නැද්දීම මල්ලාරගනල්ල ළඟතියාගන්න බය අපි දන්නා නිබෙන දේවල් එටකොට තමන් සතු දේවල් තමන්ට අහිමි වේය කියවා බය තියෙනවා ඒ මොකදී බය අපිට තියන්නේ අපේ පින යම්කිසි ප්‍රමාණයක පිනත් තියෙනවා ඒ පිනට බෑ අපි ළඟ තියන බස්තුව රකිින්ද. හැබැයි ඉතා ක්‍රමාණුකූලව අර අපරාජිත සිටානන් එක කරගත්තා. අපරාජ්‍ය සිටානන්ගේ තරමට නැතත් අපට තම තමන්ගේ තරමින් බැරිද තමන්ගේ චේතනාව පිනට යොමු කරලා යම් කිසි රැකවරනෙක් ගඩ ආනික මේක එකෙන ගන්න තියෙන පාඩම ඊළඟක තමයි තිවිදරත්නය විශේෂයෙන් බුද්ධධම්ම සංගකයන තිවිදරත්නයට ගරහන තැනකවත් ඉන්ඩපා ඇහුන්කම් දෙන්ඩපා ෆේස්පුක් වල තියන පෝස් වල්ට කොමෙන්්ස් දාාන්ඩ යන් එපා ඒ ඔක්කොම තමන්ග ජීවිතයේ විශාල කරදරවල වැටීමක් මකද මේ ධර්මය තියෙන්නේෆෝන එක නැමැති උපකරණය එනෙමයි ර්මය ඇවන්න ඕනත් තමන්ගත් චීතනාව එදකොට ඒක හොඳට මතක තියාගන්න ඒකතම මේක ගන්නතින් වටිනාම උපදේසි ඒ නිසා අපි හිතමු අද මේ අපි ධර්මය ශ්‍රවණය කළ අපි ව ශ්‍රවණයකර ධර්මය කියවුණේ යිතිහාසික සිදුවීමක් ඒයන්නේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලීටත් ඉස්සර පසේ බුදුරජාණන් වහන්සේ නමක් මොනගැහි උද්ගස් දෙක් පූජාකරපු පින්න ගෙනාපු දුරත් කාශ්‍යප බුද්ධ කාලේ රංසායකට මේ පූජාව පාත්වන වෙලාවේ තමන්ගේ කෝප සිතින් ඒ කාශව බුදුරජාණන් වහන්සකගේ සෑයට ගරහපු එක පසිං අප එකත් ඒ සමවිල්ල ගත්තු විදිියත් තේරුම් ගන්න ඒ නිසා ඒ රහතන් වහන්ස තමයි ම ඒක දැක්කමයි සමාව මෙන්න මෙහෙම සමාව ගන්න කලා තියෙෙන දද කාලයේ මේ ක්‍රිවිදටත්නට බයිනයට ඒෙගුල්න්ට කෝොම සමාව ගණඩති කියන්න අපට තේරෙන්න්නේෑන ඇහේතු ඒදායි ලාවේ ඒ මනුෂ්‍යයක් කෝප සිතින් කිව්වා ඒ මොහොතෙම සමාව ගත්තා. දැන්ඒම මෙමනි ප්ලෑන් කර කරන්නේ ගරහන්නේ එදක අපට තේරෙන්න්න ඇඒ කොහොම විසඳ ග නිද කියලෙ එකකි නම මේ සංසාරය. තියෙන සාපි මේ කෝොදට තේරුම් ගණ්ඩ මේ ශෙල්ලන් ගම නන්නෙමේ බයානක සසට ගම නක් තියෙන්නේ වචනයෙන් කියන්න බැරි තරම් භයානක ගම නටතියෙන්නේ ක තේරුම් ගණ්ඩෝ නම් බුදුරජාණන් වහන්සේගේ දේශනාවල සංවිත නිකාය තියෙනවා අනමතක්ග සංගුත්ත කියලා පුරුවණ කියවල බලන්ඩ අනමතක්ද සංවිතති තියෙන මේ කොච්චර භයානකද කියලා ඒළට තියනෙන ඕපන්ම සංයුත්්‍ය කියෙල උපමාවලින් දේශනා කළ තියෙනකක් බලන්න කොච්චිර භයානකද කියලා එකට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තියන භයානකම ගැන ධර්මයෙන් සසර ගැන පෙන්වා තියන බානකකම ඒක මේ රිනාත්මකදහස නෙමේ තියෙන ඇත්තතත්තේ තියෙන ඇතතත්ත් කියන දැන් මනුස්ස ලෝකය මේ අපිට සලකන්නේ සුගතියක් කියලන්නේ දැම් මේ සුගතියයි සම්මත මේ මනුස ලෝක අපි විින්නේ වැඩිපුර සැපැහක්ද දුකාක්ද දැම් බල ජහර මිනිස්සු මැච්ච විදී ගහක් වැඩිලා ම මංගතන් ඉමනි පනහකට වඩ ක්සිඩන්ටු ලිමරිලා ඉතින් බලන්න හිතල මේක අපි මාහ හිසාගෙනන්න වහන්සපයක්ද තියන්නේ මටනම් පී අපේ යම් කිසි ලොකු පීඩාවටක්ක තියෙන ජීවිතත් තියෙනවා කියලා ඉති මේ ආතුනගන්න ඕනේ ඇති ඒ නිසා අපි ඒ බුදුරජාණන් වහන්සේ සරණයන්ඩ ලැබුණ අපේ ගෞතම ශාස්තෘරන් වහන්සේව ඒ ධර්ම සරණයන් ලබන ශ්‍රාවක සංගටත් සරණයන්ද ලබනා මේ ධර්මය ඇසූපෙනින් අපටද උතුම් චතුරාරි සතති ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. ප්‍රැස් කලාවූ මේ සේලු පොනිි ධරමයන් සේලු දෙවියෝ සතුරු සිතින් අනමෝදන්ගෙත්තා. පඥ්ඥානුමෝදනාවෙන් සතුටුවන දෙවියූ මේ සියලුදිනාගේ දිියුණුවත් ආරක්ෂාවත් සලසත්වා. ඒ වගේ මේ ශ්‍රී සුදර්ශනාරෑම මහා විහාරයේ කලින් වැඩ සිටි අපවත් වී වදාළ සංගනී තුරුන් වහන්සේලාට මේ පිනායිති වෙලා උන්වහන්සේලාගේ පරලෝජීවිතයේ කාන්තයම සැපුවත් තිත්වා. ඒ වගේම මේ විහාරස්ථානී විහාරාධිපති තැන්පත් අපගේ සහෝදර මාකොල මංගල නායකු ස්වාමිදුරයන් වහන්සේර නිදුක් නීරෝක සූපත් භාවේ දීර්ගාය ශ්‍රී සම්පස් සැලසේවා. මෙහි වැඩ සිටිනාවෝ සියලු සංගහ වහන්සේලාටට නිදුක් නීරෝගය සුවේ දීර්ගායයට සැලසේවා. ඒවගේ මේ රැස් කළ සියලුම පෝ්‍යි ධර්මයන්ගේ පොඥ්්‍යානු භහාවෙන් අප සියලු දෙනාටම උතුම් චතුරාරි සතති ධර්මය අවබෝධ කිරීමට වාසනාව ලැබේවා කවුරුත් කියන්න උතුන් බුද්ධනුභාවයෙන්ද දම්මානුභාවයෙන්ද සංඝනුභාවයෙන්ද දේවානුභාවයෙන්ද අප විසින් ග්‍රැස්කරනලද පුන්නෙධරමයන්ගේ යානුභාවයෙන්ද අපගේ මෙලොවජීවිතය වාසනාවන්තවේවා ආරක්ෂවීවා පරලවජීවිතය සුගතිරැකවරන සැලසේවා මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාරය සත්‍ය ධර්මය අවබෝධකර ගැනීම පිණිස අප සියලුදිනාටද මේ පුන්නිධරමයන් හේතුවාසනාවේවා සාදුසා සිවත්ති අද මේ ධර්මදාානයේ දීමේදී ප්‍රධාන දායකත්ය දැරුවේ සුනිල් තිරිකවර්ධන මැතිතුමා විසින්. ඔබට මේ ධර්මාදාානයදන්ට ලැබිච්ච උපකාර බලයෙන් එතුමාට නිදුක්නීරෝග සූපත් භාවය ලබේවා. දීර්ගාය සම්පත් ලබේවා. උතුම් ධර්මාවෝධයම වේවා කල කවුරු සෙත්පතන්න. වැवටना දर्म ේशण र ීමට। श्්‍රताय्यब चैनले స్ाइ कर சनුවलाकුණ ඔබන්න।